මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩපඩුකේෂන් නාිව සස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේ එකතුවෙන පාඩම් මාලා තැනගන්න. බෙල් පස්නෙ කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකු ඔන් Onlineයින් පාසල DPුේශන්. Iෝ අපි අද සාකච්ච කරන්න හදන්නේ DDP ඩියුේශන්ු සස් පෙළ සිංහල පාටමාලාවෙන් වහල්ලු කෙටිකතාව. දැන් කෙටි කතා සංග්‍රහය කෙටිකතාාවයි ගැ ආරම්භ කරල තිනවා මිට පෙර අපි සාකච්ඡා කරල තියෙන්නේ ත් එ එක වෙසක් පහන කියන කෙටි කතාව ඉතින් දැන් අපි වෙසක් පහන කියන කෙටිකතාව පස්සේ වහල්ලුෙන කෙටි කතාවයි ආරම්භ කරන්න හදන්න. වහල්ලුෙන කෙටිකතාව ආරම්භ කරන්න කලින් මම ඔබට විශේෂෙන් මතක් කරන්නට ඕනේ පෙටිකතා ඉගන්ීමේද අනුගරණය කරන ක්‍රමවේදය අපි සාමානයෙන් කෙටිකතාවක් ගත්තත් අපේ තු වහල්ුනෙටිකතාව ක වහල්ලු වෙසක් පහණ සහවගේ කවය කුටත් දැකීමක් කියන කෙටිකතා තුන ගත්තොත්ේෙම මේ කතිකතා තුනේදී අනුගමනය කරන ක්‍රමය තමයි මෙන්න මේ පියවර තුනම අන්තර ගත කිරීම පළවෙනි පීවර තමයි කතාකරුවා පිළිබඳ විස්තර් කතාකරුවා පිළිබඳ විස්තර දෙවැනි පීවරතමයි කතාව තුවෙනි පීවර තමයි විචාරය සම්පූර්ණ විචාරය හතරණනි බවරතමයි අවස්ථා සම්බන්ධය හැබැයි මේ කෙතිකතාවෙන් පස්සේ න ඉතුරු කෙටිකතා දොල හෙදම අපි නිසක අවශයනය කතාකරුවවා පිළිබඳ සහෝගේ සාහිත්‍ය මේ දායකත්වය පිළිබඳ වගේම ඔහුගේ නිර්මාණය කතාවට සම්පූර්පට පැහැදි දිිරනවා. වගේ අවස්ස සම්බන්ධ්‍යයාආදී වශිනච අ්‍යාසත්ත ියයනවා. හැබැයි අපි කිසිම අවස්ථාවක එයින් පසුව සම්පූර්ණ විචාරය සසාකච්ඡා කරන්න නැහැ ඒවවට උපුටන විස්තර කරලා විචාරයට අශ්‍ය කරුණ දෙනවා අපි ඔබ ලෞ්වා විචාර ලිය වන්න ෝ පොල බොන. මේ තම ප අපට වැදත්වේ මොකද හේතු දැකට පිඩ ශෙන් සහම්මර ක ක් මේ මේකතම අපිට අවශ්‍යවෙන්නේ ගො මේ ලබාදීම මගින් මන්දන්නවා අනිවාරෙන් ව ගොල්ලු විචාර ලියන තත්වට පෙළමේ නිසාක් බයිවඩි පා කොට සිින් කොට සපියපෝ ුදුරන්න විලතිනවා අද මේ පාඩ ිස්ල්ලලාම් බලන්න කෙනෙක් නගමේ පැණි පාඩම් බරලන්න විචාරයයක් ලියන්නේ කොහොමද කියන කාරය ගැන ගැඹුරු වික්්‍රහයක් ැම පාඩමකද මි කරලති න නිසා මංහි තන්න තවදුරටත් අත කගරයක් නෑ මෙතනද.ඒවගේම තමයි කෙටිකතා කලාවෙන් කලා පිළිබඳව අපේසාකච්චාවෙන් පසුව අපි අරම්ම කරන්න බලාපොත්තුය බදගමනාව කතාව එකත් මේ වෙලා මත කරමින් එහනම් හල්ු කෙටි කතවසාචරන හදන්න හල ලිව මාටි වික්‍රම සිහන් ඕගේ හල්ලු ෙටිකතාංගරහැන් තමයි අපි එය පුටා ගන්නේ. දැන් මටන් විික්‍රම සිංහන් ලියපු හල්ලුකට කතාව වික්මසිංහන්ව දැකෑඇති විිකම සිංහන්ට හෙලේ මහ ගත්කරු කියන විරුදාමන ලැබුණැහි කියෙන කාරණය ගැන ඔබ දන්නවා ඇති අපි ඒ කාරණ කතා කරමින් ඉදිරියට යමු අද කෙටිකතා ආරම්භ කරන්නලින් දිර්ග විස්තරයක් අපිට කරතිනවා මේ නිර්මාණකරුවාගේ සාහිත්‍යමේ දායයිකත්වේ ගැන සාහිත්‍ය දායයිකත්වයේ ගැන මට නිෙක් ම සිහන් ගැන ූලි ජීවන ොරතුරටක්්චා කරලලාපිය හැයිවරමහමදාම කිය. මේවා එතුමා ගැන දැනගැනීම අදහසින් හිතතු කෞුද කියන කාරණය වටාහ ගැනීම අදහසින් ලබා ගන්නා තොරොතුරු. ඇතලොබ සාහිත්‍ය අ්‍යය කරන කනෙ හැට මේ තොරතුර වගේ මිටත් වඩා වැද ගත්තෙන්නේ කොයි තරම්දුරට වික්‍රමසිංහන් සාහිත්‍යය පිළිබඳව තමන්ගේ දායකත්වය ලබා දුන්නාද කියන කාරණය උසුසයම ලකාවේ නවකතා කෙටිකතා ශේෂ්‍රයේ ලංකාව විචාර සාහිත්‍යයේයට බදන දායකත්වය කොයි වගේද කියෙනන කාරණ කැපී ඔක්කො මද කතා කරන්නට ඕනි. හෙලද මහගත් කරුණ නමින් විරදාාවලිල්ලත් කොග්ගල මනලගම මාටින් විික්‍රම සිංහෝ සිංහල සාහි්‍යයේ කැපී පෙනෙන විද්‍යධාන කෙනෙක් වෙත්. අටසි අනුව එමයි විශ්දින උපත ලැබූ වික්‍රම සිංහෝ, ගාල්ල බොන විස්ථා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලබා එවක්ක සිටි ප්‍රක්කට පනනිරුවනක වූ කොග්ගල දිරනඳදිීම් පාණන්ගෙන් හා විද්‍යෝදය පිරිවෙනින් සිංහල පාලිහා සංස්කෘත භාෂා උගත්හ. ම න්ගේ ල් තු ැමතු පදශාම ්‍රන්තයයි. මගේ පලළමු නවකතාවෙක් දසම සේ දාාහතරය පල ී වේ. මුල් ටි ැ ර ග ි ද ාග න ්‍රන්තද ක ටකතු නොනේ බව තරනය ග ග න්ත කල ගනතුන් ද නකතතාද ්‍රබන්ධ කරනනි හඳසා ීම හල් මගල් ගදරහා චරිතතා දර්ශකතා පෞකාරයට ග ග ස මගේ කතාව. ලහ පුර්ර න කටිතා ංගාධ තුමා ප්‍රචිත අනිත් කෘතිවේ. එ වගේම ලම පරුසහ මඩොල් දු අපේගම විද්‍යාවවිනෝධගතා සාහි්‍ය ශික්ෂා සත්ත් සන්තතිය යන කවිද ද කෘති විශෂ් කෘති. ඒවගේ ග්‍රි භාෂාව න ි ාත ිල් බි න් කල් ක ති න ඇතු. ඉංග්‍රීසිී භාෂාවෙන් තකට මංගහිතන්නේ මහි අමතර ව තවත් පොත් ගණනාවක්ති නො ඇතුමාගේ පොත් පොසසින් කිය යොත් ඔබට ඇතුම පිබඳව පුර්න වබෝධයක් ලබාගන්න කොගල පිහි මාට ිට ං චන කවතු ාරයටයන් පුළුවන් ට ම අරයුම් කන බේජීවිතය බගේ අම් දවසක යන්න තෝනි ඒ මංහිතන්නේ ඔබට ස්ාස ශිෂය කාලට පස්සෙ ම නත්තං විශ්වද්‍යානයට ට අන්ඩ අස්තා ැබෙනවා න ධනිවරයම විශවිද්‍යා ටක කිය විශද ාල ශි්‍යයකුගේ කාලේ ඔබට යන්ට පුළුවන් එහම නැතුතින් වැඩිටලා දරමල්ලොත්තකන්න පුළුවන් බයිතින් එතකොට මේ මේ අදැකී ඔබට නෑමිටඩ වෙනස්සක එනිසා උත්සා කරන්නේ යන්න කොග්ගල පිට මාටිනිිකමසිංහන්ගේ නිවාහනයේ ඇති කවතුගාගාරයට එත් ඔබට වෙන අදැකීමක් වේ වගේ හහිදී ඔබට බලන්න පුළුවන් ඇතුල්ිය සියලම පොත් පාහ බට බලන්ඩ අවස්ථාවක්ති වෙනවා මාට නිටම සිහ කියල කැන ංහල සාහිත්‍ය පුරාවෘතතියක් අපි ලෙඩ් කියන ච ඉංග්‍රීසියන් පාරච්චි. සිංහල සාහිත්‍යයේ ලෙජඩ් කෙනෙක් පුරවා බුරෘත්යක් වගේ කෙනෙක් තමයි මාර්ටින්ම පමසිංහන් තුමා විශ්වවිද්‍යා ලයක නිල අධ්‍යාපනය ලබලා මහා චාර්ය වගේ දූරයන් ලබපු කෙනෙක් නෙවෙයි නමුත්තුමා කපැත්තකින් පත් පත් කලාේ ද එක පැත්තකින් ලේකෙක් ඔහු දැක්වූ දස්කම් විස්කම් ලේඛන දැක්වූ අන් ලේකකෙක් සිංහල සාහිත්‍ය අපට හිතාගානට බැහ ඉතිං මේකමසිහයන් ගැන බොහෝදේ කියන්න තිබේදී දැම් බලමු වික්‍රම සිංහගේ කටි කතා කලා ගැන ලංකාවේ විධ විද්වතුන් පල කරල තියන දහස්. මාටි නිකම සින්යගේ කෙටිකතා ගෙන දස් කීපයක් පොත් කීපයක් ඇසු නිවාමේ කරම ංගාවේශණ එකළේ පළමු සිංහල කෙටිකතා සංග්‍රහල්ල සැලකෙන ගැහැනයක් එක්දස්තමසි විච අතරය රචනාා කළ ඉට පෙර පුවත්වොලට කෙටිකතා සම්පාදනය කිරීමෙන් නමක් දිනා සිටි ලේකෙක් ට පෙර යුගේ පුවත් පත්වොලට කෙට කතා රචානා කලති නොදැන් එදසමසය දාහතරනය ඔවය ඔය හත ද්‍රී ෝගව පොත්තියන් ස තාලීල යිරංගි කෙල පොත් අතරක්ක මලි ඔය ඔවවා සිතුමිනි වගේ පොත් මුල්ම කාලේ. ත වික්‍රම සිංහහන්ගේ ලේඛන කලාවේ සධස්ථානමය නිර්මාණය බවට පත්වෙන්නේ එක්දා සමසී විසි හතරය හෝලින ගැහැ නියක් කෘතිය. ති මතැන වයිසය අවුරුදුතිස් හතරක්. ඇද තමයි හොගේ හොඳ හගේ ඔ නිර්මාණදිබී ඔය ආදවවා ආරම්භය ලබාගන්න. එවගේම ඔහුවතින් ගම්පර ලියල වන කොට හොට බය සවුරදු පන සහරක් කෙනෙක් දසම හතලි සතරත හ ම්පැල් ලියන්න හ ජීවිත කක්ඩවලේ කර නිර්තම ච ේකගේ අපි කෙතිකතාවශයෙන් ගත්තම ඔහු ගැනයක්ක් කියන කෘතියත මයි දසම විතර සම්පානය කරන්න. ගැහැනියක් කියන කෘතිපි සලකන්නේ ගැහැනයක් අපි සලකන්නේ සාමාන්‍යයෙන් ලංකාවේ පළමු සිංහල කෙටිකතා සංග්‍රහය ඇයට ඒ කෘතිය එතෙක් විද ලේක කැන් පලකරපු නිර්මාණත්ක්ක බලද්දී යථාර්ථවාදීය අනුගමනය කරපු හොඳ කෘතියක් ඇති බලවා බිකොද කියල දන කියලා. මහාචාරය කොලතලක කුමාරසිංහ ගැහැනයක් හඳුන් වන්නේ කලාත්මක පරිසමාප්තියකින් යුක්ත නිර්මාණයක් පමණක් වූයේ නොව ජනජීවිතය පිළිබඳ ගැඹුරු ජවිතය අවබෝධයකින් රචනා කර කෘතියක් කියල එ කලාත්මක පරිසමක්තියුත නිර්මාණඒවගේීම ජනජීතය පිළිබඳ ගැමරු ජවිතාවබෝධයින්ට විශලෂය කර කෘතියක් හැතියට. සමකලන්න බොහෝ කෙටි කතාකරුවන් අත්බතවාදී රීතියෙන් කෙටිකතා රචනා කළලද මාට නික්කවසිහ මුල පටන්ම සේ කටිතා රචනා කළේ යථර්ථවාදී රීතියෙන මනිසා කෙටි කතාවට පදනම් කර ගන්නා චරිතතා සිද්ධි පිළිබඳ ගැඹුරු කියමීමක් ඔහගේ කෙටිකතතාාව දක්ට ලැබේ ගැනිය කෘතිය තුළබවා මේ ගැමි ජීවන යතාාර්ථය කලාාත්වක ලෙස මානව දයාවෙන් යුතුව විරණය කර ඇති බවට පිළි ගැන්නේ යථාර්ථවාදයට දැක්ූ නැඹුරෝ නිසා ගැහැනිය කෘතියතුළ පවා ගැමි ජීවි ධර්ථය කලාත්පර ලෙස මානවදාාවෙන් විවරණය කරලා තියවා ගල කියන මේකාරණෙම කලනුත් විග්‍රහ කරපුකාරණයක් මහිතන්නේ ඔබ කලින් මගේ කොටස් බැලුවොත්හෙම වෙසක් පහන හෝ සිංහල කෙටිකතා විකාශය ගැන කීපු කොටස් සජිමන් මතුකරපු තාර්යක්තමයි. මාටින් වික්‍රමසිංහ මහත්මයා වික්‍රම සිංහන් සාමාන්‍ය සාහිත්‍යයකෙන් නොගේ වික්‍රම සිංහ සරක්්චන්ද්‍ර ැන ඒ තනි නමින් හැඳින්වීම අපහසයක් නෙවෙයි සාහිත්‍ය ලෝක ඔවන්ට තින අධකාරයාන ඕුනු හඳුන්න හෙමයි. හරිදඒැන වික්‍රමසිංහ සරක්චන්ද්‍ර ඒම කිවගමයි චරයින්න ලංකාවටමතින් සාහිත්‍ය පත්තෙන් ගත්තාාවමතිඒ එක සරක්්චන්ද්‍රය එක වික්‍රමසිංහයි හරිැනේ ඒක තමයි ස්භාවය ඔවුන්ට තිගෙන. අධිකාහරී බලයපෙන්නකින් කෝම නමුොත් මටි නික්‍රමසිංහ තමන් ලියපු කොතිවලද අකන්්ඩෝම අනුගමනය කළේ යථාර්ථවාදයකන රීතියඒ යථාර්ථවාදයකන්න රීති අනුගමනය කරපු නිසා වික්‍රමසිංහට පුළුවන් කමක් ලැබුණා හොඳින් මතකතියාගන්න ගැමි ජීවිතයේ සත්‍ය ස්වභාවය පාඨකෑ ද්‍රීතියන් ැ ගැමවිතරත්ේ පසු කාලින් නොහු නාගරික නව ධනපති පන්තියේ ස්වභාවය ඔය යගින් යුගාන්තය වගේ එකක වේ න අපි ඒවත් නිරුල් පනණ කල නවා ලංකාව භික්‍ෂු සංස්ථාවය ස්වභාවය හරි සමකාලීන රදලයන්ගේ වලව පැලැන්තිය ස්වභාවය ඔය වගේ කාරණ පිළිබඳ අපේ ස්ර හත්. ඇම මේ ලෝක සිදුවෙන්ෙන දේවල් වගේ හැඟෙන පරිදි ඕක කෙටිකතා ලියලතිීම දෙ හෝක කෙටිකතාවක්තින කෙස් වැටිය කියලා අදලිවන සමහරලාට අපේ සමහට රට නීතියමග නුත් කටුතු කරන්න තිබතු මටි මටන සහරලට හ එහම න්නවාන සංස්කෘතික බලධාරයෝ ඉන්වාන මේ සංස්කෘති කාමාත්‍යයක් සිදුව සමාජිින්ව ලිය ඒය නිර්ණය හර ක න හල අතර ගොට න උද්ගෝස යම කරන්න එකක කෙස් වැටිය කට කතාාව තින්න තරුණ භික්‍ෂුවක් තම පාසල් කාලේ පුොහම කැමැත්තෙන් හිටපු යවතියක්ව දකිනවා බණ කියන්න ගියහාම. හිට පස ගැනම මෙෙහි කරල මෙෙහි කල්ල මෙහි කල්ල හිට අවුල් වෙලා සිවර හැරදාලා ඇයට සමීපවෙන්න කල්පනා කරනවා. නැමුත් සිවර හැරද හලා ඇගේ ගෙදෙක්ට ගිහාම ඇ මේ පුද්ගලට බැල්ල ලෝ ගන්නවා. සම්පූර්ණ භික්‍ෂ ජීවිතත් අහිමි වෙලා ගීජීවිතටත් සම්පූර් අවුලකට පත්ව නොහෝ. මේ තත්වය නිරූපණය කරන්න සමත ලතුන ඉතා සාර්ථක ලෙස කෙස් වැටිය කෙටි කතාව තේ ඔකු ඒවගේ කෙටිකතා ගොත්ව ඳ සාසකීම වගේ ත්‍රෝගය ඔය රන් පිළිමය සහ තවත් කතා කියන පොතේ තියන කතා කියන ගොත් ඉවරැක් වෙන්න බිල්ල සහපූරුමූන පවකාරයට ගල් ගැසීම මුදහන්සේ මාම වගේ කෙටිකතාවක් ඉතා ම ජනප්‍රිය යෝග චරනන් මද ෙටිකතා ගනාවක්ලිපු ලකේ අක්ඩව ලේකර නිර්තවෙච්ච කෙනෙ මර කලින් කිව්වාගේ දැන්. ජීවිත අර බුදුන් වහන්සේ සත්‍යශවායාම ක්‍රියාවල අවුදු විසිනමෙන් අරබල අවු තිස් පහදි ුදුනාා කරන පිවිශ්වාස කරන්න. ඒ වගේ වික්‍රම සිංහන්ගේ ජීවිතේ පරිනත භාවට එලබලා ඔ එක්දදාශනමස විසි හතර ද ගහැමිය කචනාා කන හ ගහැනියයක් පොතෙක් දස්න වි රචනා කරන කොට අනුගමනය කරන්නේ යතාර්ථවාදකරන රී නිසාමහොට මිනිස්සුන්ගේ ජීවිතලය අතා ස්භාව අපි ඇස්සිදිරයේ ඇත්තවගේ පෙන්ම නිූපණය කරන්න පුළුවන් කබ ලැබුණ. හැබයි අපේ මනසගෙන කල්පනා කරන්න අප දරු අපි කැමති ඇත්තටම අපිට වෙන දේවල් එහෙමම කියවනවාට ද අපි කැමතින මු අපිට වඩ ආකර්ශණය වෙන්නේ යථාර්තයෙන් දරස දේවල් දාාරණයක් කරට අපි දන්නවා අපිට අපේ රටට අප දෙම උපියන්ට අපේ දරුවන්ට යාලුවන්ට කරදරක්නට සුපමයින් කෙනෙ කල බේර ගන්න බේර ති අප මොලේ ද හො ගයි න හැබැයි අපි ආසයි නාට්‍යිවල බලන් කව්ට සුපිරි වීරය කඇවල්ල ේරගන්න. අපේ එහෙම හීනත්ති නවා නේද. මෙවෙයි මෙම ව හිතාගට බැරි අක්බුද ේවල් වේ අද ස්කෝලන්න කම්මල අයෙන් වහි කියලා ේනවා කාටත් කරක්නට ප ය ගන තුරක් ගැලට කමක්න අපේ හිතන. ද अम्मु, के ිො ේවල් ද ස්ක අමුතු දෙදයක්වයි පිටසක් ප වල ජීවිවෝයි, අපේ කවරල් සුපරි රිය ගල්ල හරද අපිගේ දවල්න. ඇත්ත ලෝකෙ කවදාවත් වෙන්නති දේවල් අම්මුහ අමාරු අමුතු අවස්ථාවලදදි කවුහඩි කෙනෙක් කැවෙල්ලා අපි බේරගනී වගේ දේවල්. ඔය වගේ විශ්වාස කරන්ඩ බැරි අමුතු අත්බුත දේවල් වට අපේයට හිත ප්‍රිය කරන. අපි ස්ුවංගනා කතාවට ආසේකයි. දැන් ඒ විශ්වාස කරන්න බැරිනමුත් රොසවත් සිද්ධි චරිත තියන පොත් ලිවීමේ කලාවක් ලංකාව ජනප්‍රිය ලා තිබ ඒතමයි අත්බුතවාදී සාහිත්‍ය. මබට කලින් කිව්ව වගේ අත්්ුතවාදී සාහිත්‍යය අනුගමය කළේ වික්‍රමසිංහට සමකාලින පරම්පරාවේPGW සිල්ුව හම පාල මුනිදස සහ විශේෂයෙන්ම W සිල් වගේ ේකක. නමුත් මොවුන් අතරකාග තරක් ති බුණ ෑ වික්‍රමසිහ සහයගොල් අතර හැේ මතවාද මේ වශය ගත්තාාව වික්‍රමසිහ. ඒ අත්බුතවාදී සාහිත්‍ය නිකං අර සීණ බෝලයක් කනවාගේ දැනෙන. අත්බුතවාදී සාහිත්‍යයේ රශය වෙනුවට වික්‍රම සිංහයන් විශ්වාස කළා වෙනුවට මානව ජීතය ගැඹුරින් නිරූපණය කරන තාාර්ථවාදය පාවිචි කලොත් මිනිස්සුන්ගේ ජීවිතයට කිසියම් හරයක්දන්න පුළුවන් දෘෂ්ිමය වශයෙන් යම්කිසි දෙයක් දෙන්න පුළුවන්. කතාවක්ීවලෙවරු හම ඒ කතාව ලබෙන සාරය නිස්සුන්ගේ ජීවිත පෝෂනය කරන්න පවිච්චි කරන්න පුළුවන්ගේ කියලා විශ්වා ක වි්‍රමසිංහයන් නිසාමතම. ය ර්ථවාදය කන්්ඩ භවිත කලේ නිසා ගේ පලවෙනි කෘතිය සිට ඉදිරියට තිබිච්ච හැම කෘතිය කල පහ හම අතාර්ථවාදයනු ගමනය කළ කොටිමකිවොත් දරුවනි ඔහු බවතරණය කළ පොතක් ලි්වා ඒ බවතරණයෙන පොතිේ බුද්ධ රිර්තය පවාලිේ යථාර්ථවාදය එහම ලියලලා ඔහු සමාජයෙන් සහන බැලනුත් ඇවා බුද්ධ යතාර්ථවාදෙන්ලීම සම්බන්ධය. ඇති අපි හිට කතා කරමින් මෙන මේ කාරණය යථර්ථවාදය ඇැබරුවෝගේ සිංහල ෙටිකාතා සංග්‍රහය කෘතියෙහි මහචර කුසුමරුණනත්ත හාහටර සරත් ජේ සුයෝුන්ගේ පෘතියක් මාටින්න් වික්කම සිංහගේ නිර්මාණ වල පහතා දස් දක්වායි සිංහල කෙටිකාව කලාත් නි මානයක් ලෙස වර්ධනය වූයේ මමාටන් වික්‍රමසිගේ කෘති මගී කටිකාව බටහහිරින් පැමණ සාහිත්‍ය අංගලිු දරුනෙත් ඒ මනාව සිංහල සාහිත්‍යයේ මුල් බැස ගත්තයෙ ිරන්තර ග්ධ සම්ප්‍රදායකට ප හිමිකම් කියීම නිසාත්. ක්ම සිහති දේශී අනතාවකින් යතුව වර්ධනයවීම නිසාත්‍යය අල්පන කළල බැලුවත් සිංහල කෙටිකතාව කලාත්මක නිර්මාණයක් ලෙස වර්ධනය වයේ සහ කෙටිකතාව බටහහිරෙන් පැමිණි සාහිත්‍යයන් එ අපිට නොදැනනී ය සිංහල සාහිත්‍යයේ මනාව මුල් බැස ගත්තේ එ කාරණයක් තමයි කලින් කිවා අපිට පැරණි පත් ගදධ සම්ප්‍රදායක් තිබුණ ඒ වගේම වික්‍රම සිංහන් ඒ සම්ප්‍රදායයි මේ බට හිරාකෘතිය ඔක්කොම මුසු කරලා තමන්ගේ කතාව ඉදිරිට රච තමන්ගේ කතා රචනා කරං ගිය හින්දා.කිතා වැදගත් තරකයක් ඒක කියන්නේ මාටන් වික්‍රම සිංහයන් තමන්ගේ කෙටිකතා රචනාකිරීම දී කරපු එක වැදගත් දෙයක් තමයි දේශීය වස්තුබීජ අරගන්න කතා ලියාගෙන ගියා ගැමිී දේවල් අරගෙන ලියාගෙන ගිය සමයට ආගමට සංස්කෘතියට සම්බන්ධ වස්තු විශෂය අරන් ඉදිරිට අරගෙන ගිය. එවගේ මොහෝගේ කතා කලාව තුළ අර බටහිර කිටිකතාව ආකෘතියත් යම් ආකාරයෙන් සුරකිල තිබ්බා එවගේ මොහුඒ ආකෘතිය අරගෙන දේශී ස්වරූපයකින් මේ රචනා කරගෙන ගිය සහෝගේ යටිහිතේ තිබුණ හැඟීමත්ම යක ලීලක්තිනවා කෙටිකතාෙනක බටහිරෙන් අපි එකක් නොේ අප සාම්ප්‍රදයක් කතා කලා විකාශනයක් කියෙලා දැන් අපි ඒ තරක් කලා එකහෙමවෙන්න බැහැයි කියලා. කොහොම නමුත් ්‍රම සිංහන් කතාලීපු ක්‍රමයනුව ඔහු තමන්ගේ අදහ ඔප්පු කරමින් ඉසිහට ගියේ එනිසා ඔහුගේ කතා කියවන කෙනෙකුට හිතෙනවා මේ අපි පරණ ජාත කතාවලම පොඩි වර්ධදා අවස්ථාවක් ආගමික පරමාර්තයෙන් බෑලෝ හොඳ කතාටිකක් අපි කියවන් යනවා කියලා අ කොහොමනමුත් අවසානෙ මට කියන්නට ඕන වික්‍රම සිංහන්ගේ කෙතිකතාවල රැඳුණු දේශී භාවය ඒ දේශයත්වේ හැඩය නිසා තමයි සිංහල කෙටි කතා කලාව මෙහෙම තැනකට ගමන් කළේ මේ වගේ තත්වකරද කෙටි කතා කලාවවෙෙන් ඕන කරන මූලි පසු මයද ලේක තමයි වික්‍රම සිහය ැ ෝගේ කෙටි කතාාවලත් තැන්ිසි අු පඩු තින වත් වන තර ලගොතු වෙනවා. මහාචර සරච්චන්ද්‍ර එදිීට සරච්චන්ද්‍ර සිය සිංහල නවකතා ඉතිහාස හා විචාරය කෘටිය තුළ වික්‍රම සිහයි කෙටි කතා කලාාව පහත පරිදි විවරණය කරයි ද සමාරාහිතනව මහාචර සරක්්චන්ද්‍ර වා එතුමා නාට්‍ය හදපු කෙනනේ එතුමා නට්‍ය නිර්මාණකල බැහඇත් නේ සිංහ හව පේමත ජතිත ස ෝහස්සි අන්තරය වගේ නාට්‍ය. ඇවතුමා විචාර කෘති ලිව තුමාඒ එක විචාරකෘතියක්ත්ත සිංහල නවකතා තිහාසය හා විචාරය ඉංග්‍රිසින් පලන මඩ සිංල ෆික්ෂ කිය. සිල ක්ෂ කියන කෘති නැත සිංල නවකතා ඉතිහාසය ක පොතේ පැහැදිලිවම ලංකාවේ නවකතා කලාවේ ආරම්භයි විකාශණය කතා කලා එඇැනද විික්‍රමසිංග පිබඳව මාටි නිකමසිංහ පිළිබඳ හ දක් ද බ. ඔහු අතින් පළමුවෙන් බිහිවුණු කෙටිකතා සංග්‍රහය හිවුවද. මේ විශයෙහි ඔහගේ කෞශල් ෙකයාපාන රචනා හිපයක් විය. ඔගේ ආදිනාව කතා හා සසඳන විට මේ කෙටි කතාාවල පෙරන පරණත භාවය පුදුමේල වන සුළුවය වික්‍රමසිංහ මහතා තම කටිතාවලට පසුබිම් කොට ගන්නේ ගම්බද ජීවිතයයි. ව දකුණු ප ලා ගැමියන්ගේ ගති පැවඋතු සිතුම් පැතුම් ආදිය හු විචී නිරක්‍ෂණ ශක්තිය හා වරණාවේගේකින් විස්තර කළය. ඔන්ගේ බර දබල කම්බොෝ විට පැනැ ගගේන්නේ ගම්බද පරිසරය බලපෑම නිසාහ වනැ ොත් ඒ පුද කලයන්ගේ සමාජි कहाහා ආර්ථිකතත්වය නිසා වී ුතුය. ැලන්න හගේ වර්නාන්වේශය වර්ණනාන්වේශය සහ ඔෝගේ ආවයනික ශක්්‍යතාව ඔහුගේ තින ප්‍රතිභාව औ පාවිච්චි කරන්නේ ගමියන්ගේ සිතුම් පැතුම් ගැමුරින් කියා පාන්ඩ ඔබ විචාරයක් ලනනං වහල්ලු කෙටිකතාව ගැන මේ සරක්චදයගේ දම අපිටතා වැදගත් මොකද සරචන්දයන්ගේ න දක්ුණු පලා ගැමියන්ගේ ජීවිත මේතරම් ගැමරින් විවරණය කරපු වෙන ලේකෙක් නැහැ කියලා ඔු වහල්ලු කෙටිකතාවත් අපිට පේන මේ දකුණු පලාතය අහිංසක ගැමියන්ගේ සිදුවීමක්. චර සොමරත්න බලසූරයට අනුව මාට නි සිංහගේ කෙටි කතා අර්ථගත් බවින් හා කලාාත්මක බවින් යුක්වීමට බලපෑ කාරණ කහිපේකි සමාජයේ පිළිබඳ හුතුල වූ මන අවබෝධය විමන්සන ශක්ති හා තමාට සමීප සුහද අදකීම් තොරා ගැනීම කෙටිකතා කලාව මනාව හැදෑරීම මගින් කෙටිතා කලා මනාව හැදැරීම මගින් ලබනලද ශික්ෂණය හා විශ්ව සාහිත්‍ය පරිශීරණය කිරීම භාවිත බස කිරන්තන සිංහල සාහිත්‍යයෙන් හා ජනවාරෙන් පෝෂණය වීම ද හො තිබු සමජ ද්‍යා මන විද්‍යා දර්ශනය ද විෂන් පිළිබඳ පුොල්හ තොනත්පක දැනුුව. ටි ක න වැද දහ පයක් දිරිිපත් කර තිබ සිංහල ටි ක අ ිුද වික්කම සිංහ දයක කාර ්‍රාන වශයෙන් දයාාකාරය සොතන්ත කටිකතා රච්චකයකු වීම. අයන අතාර්ථවාද කෙටිකතාවය අන්‍යතාව තහවර කරනවත් පරේ ත් දෘෂ්යක ින්ත ගද හිත ට ටි ්‍රද කිරීම. වික්කමසින් කෙටි කතාාව තුපිට දක්නට ලැබෙන හසේ මුල් කටග ොගේ ෙටිකාතා ගමිකතාාවමෙන් සරය නිගමන කලොත් ඒ සාවද්‍යය ඕගේ ීතය හි බෞ්කතා සම්ප්‍රදායින්ලත් ශික්ෂණයක් ඇත. තුන ඔහු රසවත් කතාාවර රචනාවට කිරීමට උත්සක වූුවෙක් නොවී. ඕ සාහිත්‍යකරුවා සමාජ චින්තකේ කියන මතයකු තුළ සිටි ලේකගේ කියනි සම්හෝගේ සෑමම් රචනාවකම සමාජයේ වෙතය මූති වුුණු ඇසක් ඇත මේ කරුණු ගන්න මේ කරුණු ගන්න අරංලියන්න. සාහිත්‍යකරුවා සමාජ චින්තකයකි කියන අදහස තිනවා සමාජයේ වෙත යොමු තිවුණු ඇසක් තියනො ඔගේ කෙටිකතා ගැමි කතා කියල කියන එක වැරදි ඇත්තරම ඒ වෙනුවට ඔහු බෞද්ධ කතා සම්ප්‍රදයින්ලම් ශික්ෂණයක් තියන කෙනෙක් පස්වසට ගිල්ල බැලුවොත් පරීේෂනත්තු දෘෂ්යෙන් ිරත ගද සා හිත්‍යයා බටහිර කටිකතා සම්ප්‍රදදාය විභාගල හිහුලියන්න පිවි සිටි ක හිස්තු විශේ පෝෂණයට මාර්ටින් වික්‍රම සිංහෙන් ලබුණු දායකත්වීම හත්වය ගැමි අදදැකීම සය නිර්මාණ සඳහා වස්තුූ විෂය කරගන්න අක්සේීම. නාගරික පහල මදධම් පාන්තික සමාජීවිතයත් ඉහල මධධම පාන්තික සමාජීවිතයටත් වික්‍රම සිංහගේ විවරණයට ලක්වෙන මංගේ කරන කලින් කිවවා. සමකල්න්න බෞ්ධ සමාජයහා හි දුරලතා පිළිබඳ විවේචනය කරන අතරම. ශීත් වයහා සිංහල සංස්කෘති අනතා පිළිබඳ අවධානියොම කිරීමට හා ඒවයාද අධිනත්වගේීමට වික්‍රම සිංහන් පෙළමුුණු බවෝගේ නිර්මාණ ර්ශණයද පෙනයන කාරයක්. මාඩු වික්්‍රමසිගේ කෙටිකතා කලාව ඕනතාතර කැපී පෙනෙන්නේ කතාාවල යම් යම් සිදුවීම් සය දෘෂ්ටි අනුසාරයෙන් නිවරණය කරන්නට යන විට අනවශ්‍ය විස්තර වරණ කතාවට එක්වීමයි. ධර්ණාවේ කත්වය හා සංශිප්ත භාවය වැනි ගුණාංග කෙරෙහි අවබෝධයක් තිබුණ බව ගේ මුල් කාලන කෙටි කතාවල සිටම පෙනනුත් ඒපපුලොන්ද හෝගේ අවධානය දීර්ග විස්තර වර්ණයට මුට ගිලිහි අයි ඕගේ කෙටි කතාාවල දුරලතා පිළිබඳ සිදු කරන විරණයක් ම චරකල ක ෙලක් මාරසින්ගෙන් අපට පේනවා එකන විකර සිංහ කටි කතාවල තින මෙන්න මෙම පොඩි අඩු පඩුවක්ගේ අඩු පාඩුවතමයි එක්්‍රමසිංඥන් සමහර අවස්ථාවලදී දීර්ග වර්ණාවලට විස්තරවලට උමේනවා. ඉන්ඳහිට තැනකද ඔහු තමන් දෘෂ්ටියය තමන්ගේ අදහස හවරන්නකම ඒ විස්තරය කරන්න. ්‍රේක කතාවේ මූලික දහරණාවට අදාලනෑ. සමාරලාට ස සමහර තැන්වලද හගේ දැනුම විවරණය වීම ගොත් සිද වෙනවා. ඉතිං පුළුවන්තර එකක රීවල හැටි හොදේ ඒක නිර්මාණවල ස්ොබයිද. පුළුවන්තරං ලේඛකය අයිස්මතු නොවී කතාව තමයි ගලාගෙනය. මම මට හිතනදේ ම ලියන් ඕනේ කතාවට බරක් නොවන්න. කත යින්ද්‍ර කට කරට ේ මික්. තාට එහෙ මොහක් කරියෝබල දැම්මගේ පෙන්ඩු දෙක් නෑ නොද ඒක පොඩ්ඩක් අවධාරණය කරන්න නොත්. තිං බලමු කොහම නමුත් මෙෙන අඩුපාඩුවක් වොසෙන් දක්ොල තින අදසක් කලා කතාවේ කලාත්මක විකාශනයට බාධාව න අයුරින් අතර මග ලේක ඉදිරිපත්ත සමාජ තත්ත්වය පිළිබඳ සයාකල් පහ දහස් පැහැදිලි කිරීමට පෙළඹීම කතන්ත රීතිට අනුවයමින් කතා ප්‍රවේශ සකස් කිරීම කෙටි කතා වස්තු සදර්භය අදකින් නිරූපණයට ප්‍රමාණෝත්ත සංශිපත නොවීම. නොේ වගක්ක මේ කතා පවේශද කතාන්තර රීතියට අනුව ඇම කතන්තර ප්‍රවේශය සකස් කරන එකත් සමාජ තත්ත්වය පිළිබඳ අදහස් අහාකල්ව පැහැදිලි කරන එක සමහර වෙලාට ප්‍රමාණවත සංශිප්ත නැයි අදහස් නිරූපණය කරන විදි ඒ වගේ අර්බුදු ටික් තියෙනවා දැන් එතන දිත්තටම මේ සංශිප්ත භාවය කතාවල ඔය සමාජ මට්ටම ගෙන පැහැදිලි කරන්න ගිහිල්ලටියත් දික්පෙන ඒවා අඩු පාඩු අවම කර ගත්ත ලක ඇතමයි Gීබි සේෙන නායක ඔහගේ වෙසක් පහනෝග නිර්මාණයක් දිය ලද මේ කාරණය අපිට හොන් ටිබේන අපේ නොයිතිය වික්‍රම සිංහ නූතන සාහිත්‍රය දැක්වූ දායකත්වය කියෙලා කවුරහ ලියන්න ැකිවොත්තේම මම ටිකක් ඕෝ මෙ මෙහෙම කල්පනා කරනවා. ැ මම ගත්තුත් මෙම එකක් මාර්ටන් වික්‍රම සිංහ කියන ලේකකයා මාට නිික්‍රම සිංහ පිළිබඳ අපි කතා කරන කොට අපිට පේන තියෙන පැති චොච්චර නන්ති න දැකක් තමයි ගත්තොත් අපිට පෙන්නන්න පුළුවන් පැති ගණනාවක් තියනවා හරි බලමු පලනිම කාරතය වි්‍රම සිංහයන් විශිෂ්ට නව කතාකරුවෙක් කියන එක. ඒක දැන් අපිටයි කතා කරන්න දෙයක් නැහැ ගම්පෙලේ කලිය ගිය ගන්තේ විරගගේ පිළිබඳු අපිට ඉස්සරහට තරි කතා කරනවා ලංකාර නව කතාවී තිහසේ ගෙන කතාකරුට අපට තැට එන්න පුොලො. ඒවගේ මහට ික්‍රම සිංහන්ගන කතාකරද පේන තවයක් තමයිඇතුමා ඉතාම හොඳ කෙටි කතාකරුකි. හරි ඒකත් අපට දැ කියන්න ගුලො හොඳකිටි කතාකරුව හැටිට ඇතුමා ගැහැනයක් ලංකාව පලවෙනි සිංහල කෙටිකතා සංග්‍රහයය නව කතාගෙන කියන්නේ සමහරය මාට ක ය නක්දස්ටමසේ විසිි පහදලී මිරිංගුද කියන නව කතාව සහ මිරිංගුව කියන උපසේ නම් සම්බන්ධය මත ේදයක්වන ිරිගුව කියන සලක නොවා සමහර නික්ද ම හත ස්තරලි ගම් පෙරල තමයි ලංකායි පලන සිංහල නව කතාව කියලා සමහර උදවිය ගසමසි පනස්සැල්ල විරාග ඉතාම ඉහල තැනක පිහිටෝනෝ ඒ තැනක ඒක මාටිටසි හොද කෙටි කතාකරුවෙක් අපි දන්න ඒගන අපට විවාදයක් නෑ මේ කාරණ දෙකම පුතාල දන්න දේවල්.ඒ වගේම මාටිමම ඉතා උූසස් විචාරකයකි නෝගල්ලෝ නූතන පදි සංග්‍රහය අධ්‍යනය කරද ඔබට අම්බේෙන කවෝ ගැන ට ක් ංහගේ වෙන්නම කෘතියක්තියවා ඔගොල්ලු දන්නවක් දන්නේ නැහැ නව පද්‍ය සිංහලය කියලා දැ මේ විචාරකය කියන එක අපි කොටස් දෙකට කිව්වොත් දැඟහු මේගේ විචාරකයගේ භූමිකාව අපිට කොටස් දෙකින් කියන්න පුල එකක් තමයි ඔහු නූතන සාහිත්‍ය සම්බන්ධය විචාරය කරන විදිහ ඊළඟට ගේ සිංහල නව කතාව හා ජපන් කාම කතාහිවනැල්ල ොතත් ගත් හ නත හි්‍යය පිළිබඳ ු චාරය හුගේ සමකාල නව කතා කලා ගැන හොගේ විචාරය ඔහු විදිරිපත් කරනවා ඊතාමතර ඔහුගේ ඔය නව පද සිංහලකත් මේ නූතන සාහිත්‍යය ගැන කරන නූතන කවිය ගැන කරන ගැඹරු වි්‍රහය සිහ හිවිතරක්න මේේ ඔහු සම්භාවව සාහිත්‍යගෙන ගැඹරු විචාරයරපු කෙනේ බන කතා සාහිත්‍යය ජාත කතා විමසුම සහ ඔබේ ජීවිතය ඔබ ඉහලට සිංහල එක ගන්නවා සිංහල සාහිත්‍යයේ නැගීම කිය පොතකීවල ඉවර කරන්න ඒක නව කතාවක් කොගේ. එක රසවත්ව කියව ඇන්න හුල් අංහොට සිංහල සාහිත්‍යය නැගීම කිය එක. හරිති විචාර ලිපි කියල පොතත්ති න කාව්ග විචාරය කල වෙන පොතත්ව න ඔහු විචාරකයක් වශයෙන් ලොකු දායකත්වයක් දැක්පුූ කෙනෙ. මේ කාරණාවලට අමතරව මාටිිටකම සිංහන් කියන පුවත් පත් කලාවේදය රි පුවත් පත් කලාවේදයක වශයෙන් හෝගේ ි මගේ මතක නිවරදින මහචර සඳගෝමිකෝපර ඒවා ලියල්තිනව පොතක් මටලික සිංහ පුවර් පත් කලාවේ දී කරට වැදගත්ව යයි කියලා ඒතරත් නෙවෙයි මට විශේෂෙන් කියන්නට ඕනි මාටිනිකම සිංහන් සම්බන්ධයෙන් තියෙන තව වැදගත් කාරණයක් තමයි ඔහු කොයිු තරම් දුලට සමාජ විචාරකයෙක් ඇත්තන් සමාජ ඥාය හගුනා ගණ්ඩ උත්සාකරපු කෙනෙක් සමාජය විවරණය කරන්් උත්සාකරපු කෙනෙක් ඔහොගේ කෘටති වලින් දැන් ඔහු ගත්තොත් ඔහුගේ සිංහල ලහුණ කියන පොත එ වගේම තමයි ඔහගේ කලුනිික සෙවවින්ගේ පොතක් ගත්තොත් එකැන මේ වෙල්ලා ලංකාවිතිහාසේ ගවේශෂණය කරන්න දර පුත්සාහය පුරා සිංහල ස්ට්‍රීන්ගේ ඇඳුම කියෙල පොතක් කහීලදීන එක නොහු මානම විද්‍යාව සම්බන්ධයෙන් මානවි්‍යාව සමාච විද්‍යාවගේ කරණ සම්බන්ධෙන් දැකූ නන්දුව. මිට අමතර ොහුගේ තව විධ විශේ පොත්තිම සන්න සත්තු සන්නතිය කුරු කහම සත්තු සෝවීට් දේශී නැගීම වගේ පොත් එවගේ බුඩිස් ජාතක සෝර්ීස්ස රශය නවල් වගේ ඉංග්‍රීසි පොත් තව මට කියන්න බැරිවෙච්ච දේවල්ත් ඇති ඕනෑ තරම් මේටික ැලුහම පේෙනවා එනම්මතුමාට සිංහල හෙළේ මහා ගත්කරු කෙන පුදුමයක් නොයි කොයි තරම් නම් දායකත්වයක් සිංහල සාහිත්‍යයට දක්වොලති නොද කියන කාරණය. අපි වහල්ලු කෙටිකතාව ආරම්භ කරමු. මම කලින් කතාකරපු කෙටිකතාව වෙසක් පහන එකදි මංකිව සේරණයකැන් සුම්ව දව ූපනය කරනවා කියලා. චරිත්ත අවස්ථා. එ සැරයි ඩරගෙන ලාගෙන යනවා කියන එකසිවුම් නම් මේ ඉසිවුම් ඉතා සිම් ඉතාම සම්ව හොන්ඳට වෙලාරගෙන විස්තර කරං යනවායි චරිත සිද්දියයේ පුද්ගලයෝ මේ නම් ගවයා සහයි උපාලිස්කීන මනුෂ්‍ය විවරණය කරං යනවා ඒ විශිෂ්ටත්වය අපිට අගේ කරන්න පුළන් ඉඳ හිට ැනකහි විවරණය ම ක්ම ත්තම වික්‍රම හැගේ අපි කටිතවාවල දුරල ප ැ එක වට ග න කිරලක ගොබිින් දක් දැමක් නර්ත ඉන්නවේ ලස්සන වාහනයක තින පුංචි සරීමක් වගේ දයක්ක රට මනිසක් කිරරිකාලක ගොබින් දුවක් දැමවාගේ කියලවටහගන් එපා වික්‍රමි කි බබාව හරි හොයි ය හදයා උපාලිස්ගේ කකුල ලෙව කෑවේය නින්ද නවදි වනු ඔහු පළමුව තම දෙපා දෙස බැලුවේ කෝපේ. යලිත්ත හගේ කකුල ලෙවක ඇයවේය කඳුලෙන් තෙත්තුුණු මහල්ලෙකුගේ දෑස සිහි කරවන උගේ දඇසත් තමා දෙසට හරවරන ලද සැලෙන මස්පිඩු සහිත හොම්බද්දුට උපාලිගේ කෝපය මැඩගෙන නගෙන්නේ කාරුනිික හැඟීමකි හරද කතාව පටන් ගන්නේ පුද්ගලය කින්වා පිළෙහි ඇලවෙලා හුළඟට ඇවිත් කකුල ලෙව කනවා උපාලිස්ස. පුද්ගලගගේ ළංඟට ඇවිල්ල කකර ලකන හන්දයා ඒ හඳයක්ැන ගාවයෙක් ඇස්වලින් කරුණු කඳුලු පිරුණු ඇස්වල්ල කඳුල්ලු පිරුණු අහිංසක ගාවයෙක් ඇවිල්ල කකුල්ල ලෙව කාලා උපලිස්කූද්දන. වරවරෙන් මෙහාට වරෙන් ය යහෝසෙමින් කීවේය හඳයා තම ඉස්්‍රහ ගාත් දෙකන්න එක හෙමින් ගෙපි ලෙහි තැබූේය අනතුරවානිත් ගාති තාමාරුවෙන් පස්සා ගාතේ දදුස්සා ගෙපි ලෙහි තැබූේය පස්ස ගාතය තබා ගෙපිලිට නැගුණේ කන්දට නගින්නෙකුමෙන් මහන්සිවීමෙන. දැන් හන්දයා වයශයි කියනෙ එක කතාාව මැදධහරීන අඟභාගෙනකං යනෝ. හැබැයි හන්දයා වයශයි කියනෙ එක කෙලින් කියන්නේ නැතුව මුලින් ඉගි කරනවා මේ දුර්වල ගවයෙක්ක කිය. උපලිස් තමාමතට ලංමූ ගොන්මා ලාගේ මුහුණට ගෑයවේ උතම ස්වාමියයාගේ හිසත් අතත් ලෙව කෑවේ බඳනු ලද ගැටයකින් එක්කන්න ලද දල කෙස් වැටිය තෙල්කා පීරණු ලැබූ කලකමින් හුගේ ස බදා ගත්තේය. ඉතිං ඇති හඳේ ඇලිත් උපාලිස්කගේ පිටිල්ල ලෙවකාන තුරුව ගෙහි උළු අවස දෙෙස බැලුවේ කෞරේනවා කිය එකක හට තේරන ට තේරෙනවා. මේ ආදර හෝමාරුවෙන මොහොතක්නේ හරිද මනුෂ්‍ය හඳයා කරෙහි දක්වන ආදරය හඳයා හෙ දක්වන දරේ ලඟතුකම හෝමරුවෙන මහොතක්ම. දොරෑරගෙන බරාන්දේට පැමිණි උපාලිස්ගේ බිරිද බැපන් බැපන් විිදුලට කියවින් හඳයාගේ හිස්සට අත ගසා උ තල්ලු කලාාය. කීකරු දරුකුමෙන් වවා පසු හැරීම ඉදුලට බැස උපාලිස්ගේ ඇඳ දෙස මදවේලාවක් බලා සිට ගමන් කළේ. මදක් තැන්ගොස් හිස පස්සට හරවා ගස්සා කීස් හඳින් වල්ගේ ගැසුවේය. උගේ කොන්දෙහි හා පිට හි අලී සිටි කෝන්දුරුවෝ සුලගින් නගල ලද දූ විලි කඩක් මෙෙන් නැන්ගේ හදයාමයටට නිදාගන්නවත් දෙන්න හැමදා මුදයඇවිත් අවධි කරනවා යැයි බරිඳ කීවායි. මම නිරූපණයේ දිහා ඔබට බලන්ඩ ගිලකීම මෙන්න මේ කොටස මේ කොට සදිහා බල ඕනෑ ෑම කෙනෙකුට තේරෙනවා අර මම කීපු සිවුම් නිරූපණය කියන එක අවස්ථා නිරූපණයේ දී ඒ දක්වන සිවුම් බව ඉදිරිහි ඇත්තටම ගවයකින්න කොට ගව අදිහා බලාගෙන ලියපු ආකාරයක් තමයි මේකින් පේන්ඩ තියෙන් යැයි බිරිඳ කීවාය දැ වෙලාව කීටත රැද්ද තාම කපුටන් හටනවා දැන් හායට ත රැති කියමින් බිරිඳමට පිට බැලුවාය නියන් කඔබ කෝකෝහන් නගන හඩ ඇට ඇසේ තුන් වදික නලා හඳවරන නලාකාරයන්ෙන් කුල්ලන් කහිප දෙනෙකුන් නගන මිහිරි හඬද යට ඇසේ. හඳ හැමදා මුදවත් මෙය කුල් ලවකාල මෙයා අවාධි කරනවා. කාටර විකුණුල දාඩෝන. නෑනැෑ ඌූවිකුුණල නැහැ උපාලිස්කීය. තම ජීවිතය හඳයාගේ ජීවිතය හා අත්වැැල් බැඳගත්තක් බව උපලිස්ධනී. කරත්ත කාර්ලෙකු සිදෙස ජීවත් වූ ඔහු දෙවන වරමල දීගත් හරකා හඳයාාවවෙයි. දරුවන් දෙද නෙකුහා තම බිරිඳද සමඟ යන්තම් කාබී ජීවත්වීමට ඔහුට උදව් කලේහන් දෙයාය. හරි දැ සියම් තැනක් බිරි කියන ම හරකව විකුණල දානුවන දැම මේක කරන්න බෑ මේ හරකව ටත්ත රන්ඩල් බ මේ මහ අසන පෙන් මනුස්සේක් බවවිස රටොක්පුවන උපල්විශ් හට එක්ම දෙැ ෙනෑ මේ කරඩ බෑ හරකාව තියාගන්න බරක් දැන්ගෙ දැට විසම හරකව විකුණලද නක බිරිඳද ක කියන. ිරිඳ හෙම කියන්නේ පවලේ ආර්ථිකය දැ අදන් යන්න බැරි බව දන්න නිසා තර ඇගේ යෝජනාවකයි උපාලිස්කර නෑනෑ ූව විකුණල දන්න බෑහෙම කියලා නේද. තට කතාකරුවා මෙතනදී යොදා ගන්නවා උපක්‍රම දෙකක් මෙතනි නිස්සරහට ඔබට පෙනේ එක තැනකති ඔහු ගවයා උපාලිස්කෙරෙහි දක්වපවාආදරේ අන්දේ උපාලිස්ස දක්කොප ආදරේ පෙන්නුම් කරවා. උපාලි හදයට දක්වනාආදර පෙන්නුම් කරනවා මේකත් ඉතා වැදගත්කාරණයක් අපි මේ ෙටි කතාව ඉවරණය කරදි දකින. උපාලිස් උදේෙන් නැකට හඳයා තමාගේ කූඩු තිරික්කලෙහි බැඳගෙන පොල් ඔය පාල මසලට යයි ගල්ලේ උසාවියට හෝ ඒ වෙන කාරීකට හෝ යන තිදනෙකුම් කරත් එෙහි නංවා ගන්නා ඔහු නැවේවන්ට පෙට කඩවතර ළඟවවෙයි. ඔහු කඩවත පාලමික්මවා නොයන්නේ කරත්තය නගර ඇැතුළු රීමට ගූමන අවසර පත තමාට නැති බැවිනි වැඩිමුද ලදග්‍යවා ලබාගත යුතු යවසර පපත ප්‍රෝජවත් වුණේ උපාලිෂිට නොව උදේ වරුවයේ පටන් හවස් වනතේ ගාලු නගරයෙීමද වෙන කරත්තකාරන්ට පමණි. මේ කඩවත කියලා කියන්නේ මේ වර්තමාන බස්නායට පලාාති ගම්පාදිිශ්්‍රික්ක යන කඩවත නෙමේ ොද මේ කඩවත කියලා කියන්නේ ගාලු ප්‍රදේශති බිච්ච තැන ඇති කඩවත පාලමළඟට . යන්ට අවස්ථාව ලැබුණ නෑ ආරමි වකිලතමයි ද කියන්නේ ඒ ඇවුගේ ජීවිතය ගෙවුණු වැටිසාමාන්‍ය පරිදි ඔහු නීරෝගීවඉන්නකොට. විශය අවරුද්ධකටත් වැඩි කලක් සෙන සුරාදාහා ඉරිදා හැර අනෙත් දවස්වල ගාල්ලේ කඩව තස්සරට කරත්වය පැදවූ උපාලස්ගේ දවස්ස පතා ආදායම රුපියල් දෙක ඉක්ම වූයේ කලා තුර කෙන අද තරක්නේ අද අද අගේනවේ ඒ කාරයාගේ රුපියලෙේ. කඩවතහොනො වෙන දවස්වලින් පසලොස්සක පොට ස්සු නිර්ධදවසක්හර අනෙක් ඉරිදා දවස්වල අමරාව නැති බරබාගේ හන්දයා බැද ඌලවා ගැමියන්ගේ පොල්ලෙලි ඇත්්දේය. ඇතැ මිට හුණුගල් ලැද්දයේ උපාලිස්වු තල් කලේ තමමාගේ දරුවන සමගනව හන්දයා සමගය. මසකට වක් තෙල් ගාත් පිසි දමුණු ලබනුගේ යන්ගේෙහි, කිනි තුල්ලෝ බෝනො වූහ ගෑන්ගේහයට ැස්ක සි දුට විටෝහ බැදි ැදදුනු මෙකු හම වැදකුමෙන් ූෙවීය. දරුවෙකු දන මවකමින් හඳයාට සාත්තු කළ ඔහු ඌට කිසි කල්ලක නොතැලුවේ දැන් ඔන්න කතාව මෙන්න මේ අරියට එන්න කොට පේනවා උපාලිස් කොයි තනම් හඳය හඳයට ආදරය කලාද උපාලිසිගේ හඳයාගේ ජීවිත එකට බද්ධ වෙලාති බැයිකි ඇත්තන මේ පෞද්ගලක මම මේකිෙදර ගවේ ඇැති කරන කෙනෙක්නෙවෙේ හැබැ මේ කතාව කියවන හැම මහොතකම මේ මේ දැංු ගණන මොහොත පවා ම තක්නවා මේ අපි ගෙබලු ඇති කරන සුරතල් බල්ලො නේද. එකන්නේ අපි දැමෝම මේ අපිළඟ තිනනම සත්ව සත්ව කරුණාව කියන්නේම තිරිසන් සතුන්ටිට රක්නේ පපුදුවේම සත්ව වර්ගයාකිරෙීම දක්වන්නට පුළුවන් කරුණාවවා හැබයි විශේෂෙන් මේ සතුන්ට සිරිසන් සතුන්ට අපි කරුණවා දක්වන්න පැ. සිරිිසන් සතුන්ට කරුණාව දක්වනවා කියලකි වහම ඒ. තිරණවෙෙන් අපි කයිතරම් සමහල්ලට සතත්තක බැදරතිනොද කියන කාරණය ැ අපිට සමහල්ලට ගෙදරකඉන්න බල්ලෙක් ගෙදරන්න පූසෙක් අපිටහලට දනවා නික දරුවෙක් වගේ එතරම් ලෙංගතුකවත් දැරන්න පටන් ගන්නවා අපිට ඉති මාමේ ඔබට කියන්ටගේ මේ බලන්න උපාලි සුරතල් කළේ දරුවන් සමගනවා හදයා සමගය ති බැඳීම් බලන් ති උපාලි සරහරකව සුද්ද කරන හැට හරක ගැන් අයටමැස්ෙක් ඉඳ දෙදන්න නැති හැටි කතුල්ලෝ මසකට වරක් තෙල්ගා පිහිර නික් ඇ ඇගේ කිණ තුල්ල බෝ වෙන්නේ නෑ දරතු කදන මවක් වගේ හන්දියාටහ සාත්තු කරනවා. කරත්තේහි බැඳ යොහු ගමන සිහින් කළ හැම විටම ඔහු කළේ උගේ කිරිද්ජ පල්ලට කෝටවයවා හාපුතායැ කියමින් කිති කැවම් පමණි එ කාරලුටිය කහයෙන් දක්කාාපං යයි යන කළ හැම විට උපවාලිසේ නෑස්සුනිකුවෙන් රිය පැදමූ වගේ සමහර අවස්ථාවල ගවයන් දක්වන කොට ගේ පිටට වේගෙන් කෝට්ඉ හනවාගේම සමහර අවස්ථාවල උගේ නේ දෙකකුල් ට පි පසු පස දෙකුල් මැදතියෙන් නොගේ ප්‍රජධනාවයාවය ප්‍රදේශයටගේ විෘෂණ කෝස ආශිත ප්‍රදේශයට පවා පහර දෙෙනවා සහරමිනිස්සු වේදනාවට වේගෙන් දූනො ඉතිින් මහිතන්නේ එකඉතාම මේ නරකයි සතුල්ට එහෙම පහරදිනයක. කොහොම නමුත් ගවයන්ට එහෙම පහරදිීලා ඔවුන් ග උපරිම වැඩාර කිරිත් අර ගොමත් අර අන්තිමට ප්‍රවාන මාදරට ප ච් කර ලක්කොමර බැරිබැරිවු හමන්ති මස්කරට ිරුවා . නුයගේ ක ලගුණු සබන්ධෙන් ලොකු අර්බුදයක් ක පිති ොනේ ද ුණ මට මතක්ව නොව යමං කළුවේ ගෙදරයන්ට කන්දූඩි අඳුරේ නො බොට වගේ මගේටත් හරිම මහන්සය දැනවා කියන කවියත් බැරිබර කරේතියන් දෙපායටවාරෝරං අපි බඩ කට පුරෝණවා කියන ගීතයක් ඉති ඒ ඒ මා මානෝ සමාජය ඇතුළේ අපිට ගවයත් එක්ක තිනො ලොකු බැඳීමක් ඒක අර හින්දුු ආග මේ බලපෑම නිසා හරකට වදින වගේ එහෙමකුත් නෙේ මහ ඉන්දයාන හරකට වදින ඇතිො භරතය ඒක නෙවෙයි අපිට තියන්නේඒ බලපෑමත් මොක්ර ඇති නමුත් අප ගැමිශමාජයේ අවිියෝජනී වෙන් කරන්් බැරි බලපෑමක් කව ඇත්තක තියනවා හා පුතායක් කියීම. ගම නික්මන් කරන පිණිස කෝපෙන් කතා කරන්න මගියගේ බස තේරුම් ගත්තාක්මෙන් හන්දයාද වේගයෙන් දුවයි. මුදලලා යන්න උසාවියටට යයි උපාලියසයි උපලිසයි නිද නඩුවත්ති න ක් ලලා න මං අට ිස්සර වෙලා මුදලාලිය මහත්තව කරදලඟ බසන්නම්. හිමින් ඔොහු පෙරදි ගහසු බලයි තාම හයාමාර වනේ නැහැ. විශසිය අවරුද්දකට වැඩි කලක් නියමිත වේලාවෙේහි රිය පදවාගෙන ගල්ලට යමෙන් ලත් පුරද්ධති පාලිස් නැගිනිිහිර පැත්තේ අහස බලා වේලාව නිරදිවකීමට දත්තෙකි. ඔහස බලා වේලා කියීව ඇැන් විටක මගේෙක් තම සක්වෙන් නොල් ලෝසුවගෙන බැලුවේ. පලිකව ලා වරු ලොස්සෙහහි ේලාවට මඩාාවෙනස්වතා කලා තුරගෙනී. අද උපාලිස්ගේ මිදුලෙන් නික්ම ගමන් කළ හඳය වරින් වරවල්ගේ උත්සා තම කොන්ද හරහායවු බලාසිටි උපාලිස්ගේ බිරිද්ද ජලත් මෙසේ කියීවේ දැන් ඔන්න අරවිස්තරටක කියලා මේදන බැද ඇති වෙට හැටි ගෙන සහයාගේ ුරෘත්තිය පසුිමගන පොඩ දසත් දීලා ඊළඟට දැන්ආයි අපි මෙතැන්ටගේන. මොදම කරන්න මම කෙටිතාව විචාර කරනව නෑ නෑ ම කෙටි කතාව සංස්තිය ගෙන කතා කරන්නේ ගැන හැදිලතියන විදිය කෙටි කතාව ගැන අපි සාමාන්‍යෙන් කතාවක්ල අද දරුවේ සැල සුමක් අපිට තිනම් කද ලළඟට වෙන්නගේල් හැමේකගේක්ටම දැන් අපි දන්වාන සදධර්ම රනාව ලිපු ධර්මසයන හාමුදු රොකියවෙක් නුවවන මද ජනයාට කුසල්හි පිහිතවට ඇත නිවන් මද සාදන්ට පොතලන කියල ොට ස හාමුදුර දැනන් ට කාටද ම පොතලියන්නන්නේ කවරවල ඉද පොතලියන්නේ කොහොමද ම ලියන් ඩෝන උන්වහන්සට සැලස් මත්ති බදන ජාත කතාවයි සැස් පතමයි වර්තමාන කතාව කියලා අතීතාව කතාව කියලා පුර අපර සදිිගලිබට අනෙකම හෙමහිම අනේකන්න ඒ රටාවත්තමයි මේ අපිට දිස්වෙන්නේ හොඳ දැන්ඒ වගේ සැලස්වක්තින කතතාාව ගලයන් නන්නේ කොහොමද කියලා ඒ සැස් ොතමයි දැන්ම ඔොට හෙලි කරමින් යන්න දැන් අපි ආයක් වර්තමානයටනවා දපලිස්ක මිඳුලෙන් නික්ප මන් කළ හඳයා වරින් වර වල්ගේ උත්සා තම කොද යෝ හරහා යවු බලා සිටුපාලිකේ බිඳ යලිත් මෙසේ කීවාය. දැන්මුනාකි පිට පුරවා මැස්සවාහන උට ොද කන ලැබෙන්ෙත් නෑ ඒක මිිය ුල්ලගෙන බැඳගෙන වැඩාරම් පුුණන්න කටක්ත් ො ආතරවා. දවස මුල්ලෙම උලාකාලත් ොට බඩ පුරෝගන්නඩ බැහැ ගගේයටටකටු පැෑදිලා ඉරණන්ගට දිරච්චට වැටක්වාගේ. සන්නවෙෙන් වූ විකිනින් වඩාත් නරක අරුදත් දොලහත් බමණ අපට විය කරලා හපට හම්බ කරලා දුන්න අප මෙහෙම ජීවත්තය නිය නිසා ඔ විය කරලා නේද ර විධර්ථයන කල නමුත් වියද කරත්ේ වියගහ කළලකත් තිනවානේ හරස්ලිය බෙල්ලට තියාගෙන ගමන් කරනු අනිති හරකා වූතමයි පක්වස මේක සංකෙත්ම ගත්තොත් මුල පවුල බර ද කියලා ති ඉතිං ඒවැනි අදහසකුත් මතුවෙනවා. දෙපානගා ගමන්ළ හැකි කොරෙකුසේ නොකල් හැකි කොරෙකුසේ ඇඳහි වැතර ගත් තුඋපාලිස් තමමා වරක් මරණයෙන් බේරු සටිසිහි කළේය අට මසකට පමණ පෙර දවසක කඩුවත බලා කරත්වය පදවාගෙන ගිය ඔහු බෝමුලීයට ගසාගත් පය ලිස්සීමෙන් පාරම දැදවැතුනේය. ගලක් ගැසු කලක්ම නිවෙලේම රියනොනැවත්තුනිනම් එරිය ගමන් කරන්නේ හුගේ පපුුවෝඩින. නැවතුන ම පොයි කියම වැටන හඩ ඇස ගවයා හෙම නැවතුන් හ පලිස් හොින්දන බිම වැටීමෙන් කොන්ද බිදුුණු පාලිස් හමසක් ගත කළේ මහත් දේදනාවනි ඔහු දැ ඇැඳින් නැගෙන්නේ මල පහකරුණු පිණිස පමණි තැන් අපි මෙන්න මේ කාරණය බැලුවොත් මෙ මේ ටික බැලුහම් පේනවා මාටන ක්‍රම සිංහන් කොච්චර හොන්දට අවස්ථාවක් නිරූපණය කරන්න හැකියාව තිබද කියලා තැන් එකක සරලෝ කටින් තමයි කියලාතිී හැබ අපිට ැවිලා පේ නොමම බෝම්ලියට ක්ුල යායගයන පට්ට වැටෙන වැටනට පස්ස කරතරවෝ ඇඟ උඩින් යන්නු ඔන්න මෙන්න තියද අපො කියල කැගහපම හරනව තියනවා ඒ දර්ශනටක කොටස්්ටික චිත්‍රපටයක වැිට පේන පටන් ගන්නවා එක තමයි හුගේ ලිවීම මෙහි තියෙන විශිෂ්ත්. සරෑටයක් වහල් කොටගෙන පිට නවා දෙපා අර්්දමින් යන ගමන කොතරම් මම අරුුවෝ දුහු නොනවත් පයි. මල පහකිරීමට තම බිරිඳගේ හෝ අනෙකුගේ උදල් සරීමට වඩා මියයාම හොඳ යඇහිත්තන ගැමිියූ ගමහිීම නොවති. උපලස් ඔවන්ගෙන එකකි මිදුරින් නික්ම ගොස් ගම් සභාපාරට බැස් හඳයා එපාරයි නෙහිවූ තන කන්නට වූයේය. හඳයාට කණ්ඩ පාරයින තන කොල නැහැ තනොල නියගේට වේලිලා හඳදලස බලාගෙනුන් බිරිඳකීවා. කන්නේ ේලිච්ච කොල ඒකවත් අහුල කෙන කන්න මනිසුපිට දෙන්නේ. අන්න අන්න මිනික තුව බැඳ කෙන අහදනවා. ගොහින් එපාය කියන්න උපාලිස්කීය ඔගේ කුඩා අදුව ගම් සභාපාරට දව්වාය තාතක් ඒනවා හන්දද බැඳ කෙන න්ඩ පයි කියන ඇයි උට තන කොල ක්ඩාරද දවස්තරකින් උට පුන්න කොටිකක්ට බැරවුුණ පුන්නක්කුත්ගන්න සලල්ලඇති නිසා. මම අද ට පුන්න කොටිකත් දෙන්න පොල්ලි තු ොට න තියන මැඳදවියහි වූ ගැමියා කීය අන්දයගේ පොල්ලි අත්දන් වෙන කොනෙක් හොයගන්න අන්දය ැඳගෙන දෙෙපා. ම මාසික හන්දයකෙන් වැඩක් ගඩ හිතුියදයි. තාන දව දවස් දෙක තුනක් හන්දය පැඳගෙන ගිල්ල පොල්ලියත් දෙවා අන මිනිස් සුත් සුමානයකට සරයක් දෙක් වුගෙන් වැඩ ගන්නවා. පුුණන්නක් කතියයා වතුර පොදක්වත් ඒගොල්ලා ට දෙන්නේ නෑ කීමන් ගැමිය හන්දය ගෙලවට රැහැ පට බැන්ද. ද නකොට ලි ල පොල්ල දන්න බරිද හඳේ අතරනොකළ ජිවාන සදගත් බයින. යාකට රස්සාවාව ඇති ලතිනේ හදේ අනිසායිකෙයා කියනවා ගම මිනස්සු හන්ඳවා පින්ගුණනා කරගන තින අපේ රද ස න හඳේ අවපාලිස්ගේ හරකාබව ගමේ කවුරුත් දන්නවනවයි දක්පත් මනි සුගේ මට ගත්තාහමයකින් ලැමිනි පි උපලි්න මිනිස් සූට වද දෙනවා අනේ අන්දු අයි අද හන්ඳය පැඳගෙනයන් දෙපා දැරි ආයචනය කළයි. හද අතරයවා ඒ පොල්ගට තුන්සේ කලෙ විතර ට අදන්නතිී ඉද සතභක් පුුණන කොරාත්තල ගන අදරයට ට බොඩද. ඕ පෑකින් මුදා හැරියද හඳේ යානෙක් ගැම්මීකුගේ අතට හසුවන බව දැරිය දැනී. ඇතැ මිට උතන කන්නේ ගැල්ලහි බැඳ සිටියේදය. ගැමියයා ගැලනවත්තක මදක්කටිවත් වූහාාව අන්දේ හොස්ි මෝබාගන්න පාරයින වන තන පදුරූලා කයි. හරිද තැ කීවන් යනකොට තේරණවාවනේද කොච්චන අහිංසක සත්තු ජාතිකද කියලගවය කර කියන්න ඒ අ ධයාර්ධ බ්‍රාවය දයාව කරුණාවාදරය මැවින්න විදියට තමයි ලීලති ඉන් මම හිතනවා. හැම විටම හොඳ කතාකරුව කරන්න ඕන දෙයක් තමයි මේ තමන්ගේ කතා ඉදිරිපත් කිරීමේ වැඩේදී එයාල කල්පනා කරන්න ඕනේ තමන්කිසිම් දෘෂ්ටියක් සමාජ පත් ගත කරනද ෙන කරය තර හුගක් ලේකව ොද උුස්සලේක හැම කරන ඒ තමාජගත කරන දෘෂ්ටියය හොඳ පාටකෙකුට සැහෙන බලපැමි කර දෙයක් හ එකදින් අප හොඳින් සිහර බාදන්න කාරණයක් ගැමියක උුගෙන් වැඩක් නොගන්නා දිනක පමණක් වූ බිම වැතිර විට සපන මැහැල්ලකමෙන් සපය විකයි උගේ හනු වැටැම්ඹරුම් ගල් දෙකක් මේ නෑත් මැත්වු උගේ හිස හිනාර වැල් පිින්බිමින් හැකිලුණු දුර සිටින්නා ෝද දකි හේ ඇවිකනූ ඇතැම් විටක වල්ගේ ගසාන්න තුරුවයි සෑලකොට එක් අඟකින් තමාට මෑන ගනි උගේ අගට හසු නෝවනු පිණි සෑට මස්සා ලෝ මතරින් හමෙහි අනෙක් තැනකට දයි. මෙේ විෂ්ාම ගන්නා හඳයා ඇතැම් විට ගමේ කොළුන්ටහසුවේ. ගැමිකොල්ලූපෑයක් පමණ වැරබෑම් කොට හන්ඳයා නගා සිටුවා උගේ පිටේ නගකි. ඔවුන් හඳුන ඌතමා වැතර උන්තැ ගින්නේ ඔුන්ගේ කෑ ගෑම ඇැදීම් පෙරලීම මහා කන්දුස් කිරියාවක් විට පමණකි. ගෙමි කොල්ුවක් වූ නගු උපිනිසාන් දෙකන්නල්ලා උගේ හික්ස සොල්ලයි උගේ හකුලා ගත් තිස්සර හගාස්ති අයට දිග හරි තවත් එකෙක් කල් ගේ අදී අදේයයා තමමාල්ළග සිටින කොල් වි කොට අනනින්නේ. අනකෙකු වල්ගේ ඇක්ද විට පමිණි කතාවක් කියනක ගොඩනැගෙන්නේ හොඳ දෙබස් එම අවස්ථන උපනත්යක. මේ කතාව ඉස්සරහට ඇද ගෙන යන කොට පේනවා හොඳ සංවාද දැන් අ අන්ු අයත්ක ගමී උපාලසි දුවකරපු සංවාදය තාම හොඳද සංවාදයක් ඒ සංවාධය විතරා විදිහට අපි කතාවට ඇද ගන්න ාතිකගත් නාටි මේ තතියත්ේ. ගේ ඊළඟට මේ ගම තුල හන්දය කොහොමදහ ඇසරුනේ ලමයි එක සෙල්ලං කරන කෙනෙක් ගම මනිස්සුන්ගින් තනගොලට පොල්ලිටිගදදන කෙනෙක් ගම මිනිුසුෙන් ගිමිනු සහදයකෙන් කොච්චර වැඩගත් අඩුම ගන්න තනොටික් කණ්ඩ ට වෙලාවද දෙ නැතිය එක කොච්චල පීඩාවට පත්ව නොද කියනක මේ කාරණත්වා අපිට මෙතැනද පේඩ තියෙනවා. ඒකම හඳයා එදින වෙනදාට වඩා කලින් ගෙතිර පැමිණ. විදුලෙහි වෙර හි සලමින් විට සපන්ට වූයේය. සෙමින් විට සපන මහල්ලෙුමෙන් සෙමෙන් හනුසලවනු ූදුට උපාලිස් සංතෝෂ වූයේය. කොන්ද බිඳී ඇඳහි වැතර ගන්ටපෙර පාලිස් සතියකට වරක් හඳයා කරදියේෙන් නෑවූේය උගේ ඇග උල්ලමින් ිෙන තුල්න්න නුගුලවා උන් මූදහි දමුවේයේ. උපාලිස් මෙසේ සාත්තු කරන විට කයනොසොල් වාශසිිටින්ට පුරුදුුණු හඳයා වරින් වන තම ස්වාමය දෙස බලන්නේ. ක ගුණ සලකන ගොල්ු වෙකු ලෙසිනි මම නැතිදාට බොට සාත්තු කරන්නේ කවද් අසමින් උපාලිස්සිනාසයි කියල දැන් ඔතන දක්වලත් තියනවා දැන් ටික 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 ටි මේ ගොල් අතරතින සම්බන්ධය තද බලභාවය අපිට දැනන්න පටන් ගන්නවා මුළු පවුලක් ජීවත් කරවන්ඩ වෙහෙසුනු හම්දයා තවදුරටත්තිරි සන් සතෙක් හැටියට නෙ වෙයි මේ පවුල කොටස්කරුවේ කැටියටයි උපා ලස් දකින්නේ මොද ඒයාගේ හරකන්න හන්ේ යාට ලොක බැඳීමත් තියනවන න එක හිද. හැබ පවුල අය මේ හරකට ආදරයේ වගේ මවිතින් පවලෙම කොටස්කරුවෙක්ම නෙවයි වගේ තමයි යාට දැනීම ද ඊලඟ සිදුවීමත්ත් අපි ටක පේන්න පටන් ගන්න ති සාමාන්‍ය සත්තුන්ට සහර ආදරය කරන ික් තරාපල හරිද. එක තරාපන ආදර කර තියුත් න ඒ බත් න්න ද නිරූපනය ව ලස්සනට. පලි ද න්නක් ව අතුර හැටියක්ගෙනෙවිත් හඳදාලඟ තැබවා අය තර සිටියේ දීමම ඔහි හොස්සේබවේ බලම අපිළඟ කොටසටය හරි ස්රුස් රස් හොස් හඩින් පුන්නක් කුගුරු කීපයක් බිවූ හිස පස්සට හරවා වැරෙන් ගැසුවේය හොස්සෙන් වැල නොකැඩී පුන්නක්කු වතුර දැරියගේ හැට්ටේ පලින් පලතෙමින් ගොස් පොල් කුඩු හවරක්ෂේ හඳයාගේ පිටේ විසිරී සිටියය. බොට පුුණන්නක් කදන්නනාල සා මගේ හැට්ටේ තෙම කියමන්නන්නේෑ හන්දේගේ කම්මලට පහරක් ගැසවාය දල තත්ටි සෝපාගෙන කටින් මුස්මිහලට අදන්ට විය උමවර හදදි සේ උස ස්සාධී කොට පින් වේ. දැරේගේ හැට්ේ ඇලිත් එෙමිනි උරාගත් දිය සැච තමාගේ හැටක්ටේ පලින් පල වසාගත් සහින් පොල්කුඩු පැල්ලම්දුට දරියකිපුණාය. මමට අයින්නත්්‍ය නවා නිියට දැක්කවතම එල්ලුවත් නිකට පාන්න කීම ඇය දිව ගොස් කෝට වක්ගෙන හන්දයටට පහරක් ගැසවායි දැන් මංකවර පොට තරහ පැන ආදරගත් උත්තනව සිටිකම තමන්ට පෙරලා පහරන්නකල දනගත්තනවතම සතට ප ා ගහේ. ඒ ඒවා එතරම් හොඳ මනුස ගතිකුණ නෙවෙයි. මේක බල ඉන්න බැහ උපාලිස්්ට ඔහු ප්‍රචා දක්වාන්නේ වෙනස් විදිේකට. ඔහට ගහන්න නපා. ඌ අයින්න හැදුව නෙවෙයි. ගේ පිට ඇටමැස්සෙක් ඇති. ඌ කන වේදනාවනිසායින්ඩ හැදුව. ඉස්සරහින්න නන්දාවති බව දැනගත් හැටීම අයින දික්කරගත්ත හිස වූ පහත් කරගත්ත. මැදියම් රෑටත් පෙර තදින් වැස්සේ. ඉ දොරහරත් ම සමියට කතාා කළයි එන්න ගියතුළට බොහම හිීතලනවයි එන්න ගෙටවිත් ගියතුළි බුදිගන්න නෑ මට සීතල දැනන්නේ නෑ එලම් බදජයගෙන පුද්දලලා දැන්මට ගියතුල බදජිගන්න ෑ නින්දයන්නේ නද වචි තාත්තට ගුලන් වැදන්න හොද නැ එන්න අද විතරක් ගියතුළු නිදාගන්න බිද නොගියත් කමක් නෑ බිලිඳ අලිත් කීවාය දැන් කතාව බිම ගලන් ඇවිල් එක දවසක රාත්‍රියක සිදුවීමකට කතාව දැන් ලඟු කෙරෙන්නේ යනෝ තර කතාකරු ඉතාම සියුම්ම කතාව ගලන් ඇවිල් ඔන්න මේ සිද්ධියෙන් පසුව අපිව අරං යනවා එක්තරා තැනකට එක දවසක රාත්‍රියක වෙච්ච සිදුවීමක් අපිට කියාපාන්න ගේතුළට වී නිදන්ට උපාලිස් කැමති නොවීය බිලිඳ දර රෙද්දක් ගෙනනවිත් තම සැමියගේ බෙල්ල සිට දෙපාතෙක් වස පෙරවූවාය විල්ල හැදිල මාසතුනක් වනේ නැහැ ඇවිල්ල අඩස්ය වවෙන්න පුළුවන් නිසා පරික්ං වෙන්න වෙද හත්තක මතක නැදද මමන් කැමති මෙයා ගෙටඇවෙත් නිදාගන්නවාන නෑ මට එලිය හොඳයි නන්දඇතිල අම්ම ගෙහි බුදියගඩ ප්‍රෙද්ධ පෙරවුණ සදයි ඊතලක් දැන නෙත් නැැ උපාලිස් කීය අතුපතර සොලවා ගුම් නගමින් හැමූ සැඩසුලඟ පමණක් මද වේලාවක නැවතින්න ල්ලකු ඇඟ සොවා කන් පට ගසන හඬ ඇසූ පාලි උ එලවීමට නොසිතවේය. වස නොතම මේ බේරුුණු පිණසේ ස්තොප්පුවේ මුල්ලකට වැදුණු බල්ලා කෙනෙරි ගානු උපාලිස් ටෑේසයි. දැනිසීතල වලකනු පිණිස වක ගසාගත් කඳද. හකුලාාගත් කකුල් හා වල්ගේ හා හිසද ඇති බල්ලාගේ ස්වරූපය. උගේ කෙනෙරී ඇසු පාලිස්කගේ මනෙසේ පහලවය. ඩ ක්‍රාත්වියක ස්වභාවය. සහයේ රාත්්‍රවයේ ද පාලිස්් හයින දේවල් උපලස් එලිය නිදාගෙනඉන්නේ මහවැස්සක පෙරනිමිති පේනවා බල්ල කල් පට සොලෝනවා මේ අතරවරු පාලිස් නිදාාගෙන ඉන්නවවා පිළෙේ ය පෙරවල නවා රෙද්දකින් කොච්චලකිවත්ට ඇතුල්ට හිනෑ නිදාාගමතති ය නිදාගෙන ඉන්නවා අට අම ව පටන්ගන්න කෙල ගහන් කස පහර ලබන්නනාක්මෙන් වැසිදිය පහර ලබන පියස්සත් බිත්තිත්. ගස් කොලනොත් හඬනු උපාලිස් ටෑසේ. කොරෙකු වන්නට පෙරද ස්තෝප්වේ මේ ඇඳහිම නිදීමෙන්ලත් අත්දැකින් මැති උපාලිස් චන්්ඩමාරුතය මහා වැස්ස අඳුරයන්න තුනට හසු වූ ජගත් හුගේ බිහිසුනුවේශය මනසින්නො දැකි. ජගත් හොගේ කියලා කැනෙ ලෝකයාගේ බිහිසුනු ස්වභාවය මනසින්නො දකි කියලා කියන්න. ගේ පෑල දුර මිදුල්හි ලැගවුන් හඳයා නැගී බිතක් කරනට වී එලිය වැටනයාමේ ත කතර පයින් සිටියේ එලිය වැටෙත්මූ වෙනදාමෙන් සෙමෙන් නස්තූප පෝදසිට ගොස් උපාලිස්ගේ කකුලක් ලෙව කෑවේය එතු පාලිස් අවධන වූයේ උද්දතුන් මරක්තම ස්වාමියයාගේ කකුල ලෙවකා අනතුරූ ස්තෝප පෝට නෑන්ගේ නැගී අඳර ලංවී හුගේස ලෙවකෑවේය. ම මෙන්න මේ කොටස් දෙක මේ කෙටි කතාාවේ සදිිස්ථානය කොටස් දෙකත් කියල සලතවා. එකක් තමයි හයියෙන් වහින විදිහ වික්‍රම සිංහන් ලීලතින විදය කෝටි ගණන් කසපාර ගහනෝ වගේ එක සට 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 ගාල මහා වැස්සක් කඩ වැටනෝ වහලෙට වැටන කෝටි ගනන් කසපාරවල් ගණන වගේ කෙල ගණන් කස පහරවල් ගහන වගේ හරි දැට කුුණට මෙ ද අ අපි චිත්‍ර පටිවල දකින මේ වගේ කුණාට සදතවස්ථ අද අපිට හුලක් සද න කපුුණාටුව හ දනො වතුර ටනවාහ ිකරමසිග ලන්න සජී අපිට මැමෙන්න් අපේ ඇත්සිිස්සර ඒක යිමන්ක කිය ක්‍රමසි ම විශෂ් ගන ඒකෙක්ෙල බයිනතපට කියන පුොලන් මවන මැවීම අයි වච්චන නෑ අපිට කියන්න. හරි දෙවැනි කාරණය තමයි ගේ පෑලදුර විදුල්හහි ලැගවුන් හඳයා නැගී බිතක් කනට වී එලිය වැටනයාමේතේ කතර පයින් සිටය හෙම ඉඳලා අමාරුවෙන් ඉන්න හඳයා. ඇයල් ල ද පුරදු පරදි ලවකනවා කකුල්දක අදක ලොකකාල ලුවවත් ලෙකවා අවසාන උපාලිස් ඇහැරෙන් හ. රැ අපිට පාටකෑට එරනක් කිසියම් විපතක් වෙලා තියෙනවා කියලා. හ. ඒකම වෙනදමින් උපාලිස් අවද නොවේය වනතුරුව හොගේ අතක්ද කම්බුලද ලෙවකෑවේ. ඇද එතර නිසල්මන් න්න තම ස්වාන්ස මදවේලාවක් බලා සිටි හන්දිය. තුර බැලුවේගේ ොරටු දෙේ පුරද්ධකටමේලාට ල බිදලට හදය ගෙපිලට නගෙන හඬඩ අසාවදු ගොහනය දොරයරැගෙන ස්තෝ පෝට බැස්සාහය බලන්ඩ පොලොව ගැන ඉලන උපමාව දියහි බාගත් කපු කූඩයක් සේ තෙත්වුණු පොළොවත් ගස්වල පින්නත් පිසගනන වාතය ආශ්වාස කිරීමෙන් තෙත්වුණු ඇගේ දෙනා සාපොටින් නික් මුණේ කි විසිල්ලති ද හිට හමන සුල්ලඟගින් සෙලවෙන අතු ඉති සහිත ගස් කොලන් තෙමුණු පිහාටු පුම්බන කුරුල්ලන්ගේ බඳවල්සේ පිම්බයි අරි බලන්මි උපමාව කළබලන තු හෙමි සරේ බලමු දියෙහි බාගත් කපු කූඩයක් සේ තෙත්තුුණු පොළවන් හරිද ඒ වගේම සුල්ලගින් සෙලවෙන අතුජ සහත ගස් තෙමුණු පිහාටු පුම්වන කුරුල්ලන්ගේ බඳවල්සේ පින්බේ. දියහි දාපු කපුකූඩයක් වගේලු පොළොව පෙන්ගිලද. ඊළඟට ගස් නින් හරිට පිියාට උම්මන කුරුල්ලො වගේ හොල්ලඟින් ඒ පින් බිලයන්නේ. හරි එෙතමනහිත් බරවුණු වාත්වායු පටල අතරෙන්න්න කපුටුවන්ගේ හඩත් කුරල්ලන්ගේ ගීතයක් ගෘහණයට ඇසෙන්නේ බොල් හඩිනී අන්තරායක් කිව වැටුණු සතකුමෙන්න්නෑ ඇතම සැමිය නිදන ඇඳද දෙස බැලුවාය වැැතර නිස්සල්මන් වන්න තම සැමාට ලංගුව ගේ ඇස් එහි ලොද එලියට පයින තරම් විහිදනි අපයි කියලතමයි කතාව අවසන් වෙන්නේ. මේ කතාව අවසංගුණහම දැනෙන්නේ මොකක්ද කියලා කතාව කියවපු දරුව ගොඩ දෙනගෙන් මං හලතියනවා සමහරය එක්ෙනෙක් දෙන්නෙක් මට උත්තර දිලතින එයාගේ බිරිිඳට හොගක් දුක හිතෙන් ැතිස දැන්ගේ පවුලට මොනුවවෙේද. කීපදන මට උත්තවවිල්ග උපාලිෂ්ට වෙච්ච දෙගෙන හරම කන ාටු වි්යර කියලා තව අයමට උත්තරදිලතිනවා බෞතරයක් තැන් එතනින් පසේ හන්ඳයට මොකද දෙනිස කිය එති පස්ස හදයට මොකද දෙෙන්නේ ඒක තමයි අපිට ඉතිරි වන්න ප්‍රශ්නයේ ප්‍රශ්නයයටට ඉතිරි කරමින් තමයි වික්‍රම සිංහන් මේ කෙටි කතාව අපට අවසන් කරන්නේ. වික්‍රමසිංහන්ගේ කෙටි කතාාව එතනින් අපිහ. කිකතාව අවසානයේ සම්ටිහන් වෙනවා අපි පිවිසෙනවා ඉන් පසුව මේ කෙටිකතාව විචාරයට මා කියනවා මේ කෙටිකතාව සම්බන්දධෙන් මට දැනු අදහස් කීපයක් පමණක් ැටිකරල ලියපු සටහනක් මේ තියෙන්න්නේ හරිද මේ සටහන තාමතරව සහල්ල මිටක් වද හොඳින් ඔොබට විචාරයක්ල න්න පුළුවන් ව ඔබ කරම ගාවේෂණය කරළාම විශේෂයෙන් මර ම මුලිින් සරච්චන්ද්‍රයන්හෙම ඔය මාටින් වික්‍රම සිංහ ගැන කිව්වා කියා ලබාදුන්න යම්යම් මගේ යම්යම් ඔය ලබා දුන්න අදහස් උපුටනවලින් ඔබට ප්‍රයෝචනයක් ගන්ඩ පුළුවන් ඔබට ලිවීමේ වැදේට වහල්ලු කෙටිකතා විචාරය සිංහල කෙටිකතා කලාවේ මුල් යුගිය සුපෝෂණය කළ ලේඛ කියයන් අතුරින්. ප්‍රමුඛතම නිර්මාණකරුවා මාටින් වික්‍රම සිංහය. බටහිර කෙටිකතා කලාවේ ස්වලක්ෂණ යම් දුරකට ඇතුළක් කරමින් මනවදය හා සංස්කෘතික වටිනාකම් පිළිමිවුවන පුරුශාර්ථ දෘෂ්ටමිය කරුුණල සන්තර්ගත කරමින්ද ඕගේ කතා විකාශනය වේ. සිංහල කෙටිකතාව ප්‍රහාය අතාාර්ථවාදී නිර්මාණයක් කළ වික්‍රමසිංහයෝ වහල්ලු කෙටිකතාව තුළින්ද සොකී හෙළේ මහගත්කරු යන නාමය තහවුදු කරති. ගවයකු හා මිනිස කුවතර ඇතිවන සංවේ ද්‍යාධ්‍යාත්මික බැඳීමක් කතාවට පදනම් වේ මිනිසා ගවයාත් එකම සමාජරාම්මක වහලුන් බවහඟ වන වහල්ලු යන කෙටිකතානාමය මෙහිලාගේ කළ යුතුය මං ඒක මුලින්ම කිය ලතිනවා ම මේක අගරහියන් හිටි පාඩමේ ක්ොම ස්සන කතාව උුනාම වහල්ලු කියන නම මොකටද මේකිරි කතාට ගැපෙන ඕ හල්ලු කියන නම. වැරදි දේමාවක්දන හැ නැහැ. වහල්ලු කියන කමකට ගැලපේෙනවා. මොකද හේතුව මිනිසා සහ ගවයා කියන දෙදනාව මේ සමාජ ක්‍රමේ වහල්ලු. මිනිහගේ උප වහල වෙනවා ගවයා මිනිහා මේ සමඟජ ක්‍රමේ වහලෙ අපි හැමෝ එහෙමේ සමාජ ක්‍රම තුල අපි හල්ල වන අපිට ඕනු දර ජීවත්වන්න බෑයි අපිට ඕන නිදහස සැනසුම සහනය නෑන අපිට ජීවත් වන්න වැඩ කරන්න වෙලාතියනෙන ඒ වැඩ සමහරට වැඩ ප්‍රමාණි ොල් හිල්ලති න සමහට අපි තව කන වහල්ලක් වගේ වැඩ කරන ලාවලතිීනො සමාජ ක්‍රමේ වහල්ෙක් අපි අපේ වහල්ලු තමයි අපේ සේවකයෝ ඒමනත්තං එතැන ඉන්න මෙතර න ගවය ඒ සමාජ ක්‍රමී අර්බුදේක කිය වෙන නාමයක් තමයි වහල්ලු කියලද තිී. ඒ ඒගේ ආරම්භයක් තමයි මේ විචාරයට ලබාගන්න. අරංහිවර ලාපියන අයිදිදියට හදයා නිාගන්නටවදන්න හැමදා මුදේ අවද කරන උපලි සුරුදල් කළේ තමගේ දරුවන් සමගනව හන්ඳයා සමන්ගේ දරුවකදන මවකමෙන් හඳයාට සසාත්තු ක ඔහු ට සිදිනක නොතැලවේය ඒ තපට තන බොහ සිදුවීම මගින් කතා කරු පිලිීම ත්සාධරන් පූර මානව බැන්දීම. ඇ ච ල. අපට ත මිනිස් තිරිසන් බැඳීමයි. මිනිස් තිරිසන් බැඳීමයි. රස්සන්තලීමටි කරන්නේය මිනිස් තිරිසන් බැඳීමයි දැන් ඊළඟට වැදගත්ම කාරණය තමයි වාචිකෝ සංවිධනය කළ නොහැකිවත්. තමාට ලබැදිව සලකන්න ඕන හෑමායකු වෙත. දෑවෙන් කරුණාවන් හා ආදරයෙන් කෘතිගුණ දැක්වීම. බොහෝ සතුන්ගේ සිරිතය ඒත් එවැනි සතුන්වෙත ඇතැම් මිනිසුන්කින් පෙරල්ලා සත්කාර ලබෙන්නේ ඔවුන්මස් කඩට දක්කා ගෙනයාමේනි. කෙසේවෝද උපාලි සහඳයයා මසට නොව සේවය සඳහා විකිනීමට පවා විරුද්ධය කාටවත් දෙන්නේ වත්න ැමිනි කුටරගෙන අන්ඩ ඒත් තරම් දක්වන ලැංගතු කමනි සිියක තහවර කරන්න ඕන කතාකරවා ඔවන්ගේ සම්බන්ධය සාර්ථකො නිරූපණය කරල දවා කියලා. ඔ බෝමලිට ගත් පයල් ලස්සීමෙන් පාරම ජද වැටනය ගලක් ගැසු කලක මෙන්නේ වේ ම රිය නොනැවතුර නම්. ගමන් කරන්නේ හගේ පපපු ෝඩි රිය නැතුනේ තම අපොයි කියීමෙන් පටු හඬ ගවයා එහෙම නැවතුන් හෙනේ කක් උපාලිස් දන ඕද නැදෙන් නැකිටින්නේ මල පහ කරුණු පිණිස පමණ. රැකයාාව නිසා අනතුරකට ගොදුරුවන උපලස් එයින් නොමැරී බේරන්නේ හඳයා නිසාය කළගුණ දත් මිනිස්ස කුහ විනිසා මුල් කරගත් ගැමකුණු පාලිස් හඳයාගේෙන් ගම්මුන් වැඩගන්නවාට පවා අකමැතිය. දැන් ඇත්තටම ද ම ත මට ටි බන හොද ගැකි ට ට කියන්නේ ගවය කොහො දුක්වාාල්ලි්ට දැක්වේ ආදරය අර දේ බැවිල්ල මූන කකුල අතප එල්කානක නෙවෙයි එට අමතරව උපාලිස් මරනය බේරන හැටි ගවය හිද ඒ කාරනෙත් ඔබට හුරු කරන්න බලුව අන්දෝට සල්ිතීනකොට කලිගවල පොල්ල දන්න බැරිද ගමී මිනිස්සු හන්දේ පින්ගනාාරගෙන තියනේ අප රදනි සසාහයකන. උප ර ස්පතු ව ගම්ම විසින් හඳදයගෙන් වැඩගැනීම ආස මිත ලෙස ද නා කාරයි තර්ම ක අපප්‍රාණනික සිටින හමන් හන්දයාගෙන් ගමුන් ගන්නාව මෙම අ සීමමාන්තිික වදහිංසා බලාගෙනඉන්න ඇතෙමන් අතරේ නන්දාතිිගේ හි හන්දයා පිළි බඳව ධයානුකම්පාව උපාල කකිති දයාානුගම්පාට සමානය. හන්දට කනදයක්ත් නොදීතම සිතැ ටතු කරගන්න හෝදනා තුළ මඩුසත් බවය අගේ පවා නොතිබුණි. එන්න ගගේතුළට බොහම හිතල වෙන. ගෙටද ගේ තුර නිදයන්න ඒ පට නිරපන ව උ පලිගේ බිරිිඳ විසින් තම ස්වාමියට දක්වන නේහ පිළිබඳවයි මද රැටත් පෙර ස්වාමයාගේ ඇවිල්ල ඩින බව ඇ පවස් වේද තම ස්වාමයටති අප්‍රමාණ ආදරය නිසාය. අදක සීදරට පාලි දරන ේදන ග ම් පාවට පත්තු පාලිසිගේ බිරිඳ දරනිය ාරයාගේ ලක්ෂණ හෙ රව රයි. එකන ගමීමි සුන් හඳ ටනුකම්පා කලෙත් නෑ. ඇතැ විට බිරිද අනුකම්පා කළෙත් නෑ තිකක් දරුව අනුකම්පා කරනවා හැබැයි ඒ කොටම වඩා තමන්ගේ මුළු ජීවිතය ඇතුළේ තමන්ගේ ලොක කොටසක් තමඟගේ ජීත කොටසත් බවතු උපලිස් කවරපත් කරන්න හිටියද හඳයවපත් කරගෙන හිටයා ඒ කාරණය තමයි මේ කෙමින් කෙමින් ඇඟවිමින් ඉදිරියට යන්නේ ඉති ඉන් පස්සේ උපාලිස්ගේ මරණය දක්වා කටයුතු විහිදෙන ආකාරය එත නැදී උපාලිගේ බිරිඳ උපලිසිිට කොයි තරම් ආදරය කළලාද කියන කාරණයක් අපි අපේ සාකච්ඡාවට භාජනය කළ යුතුයි. මාට නික්‍රමසිංහ තම කෙටිකතාව තුළ සිය වාගචිත්‍ර රචනා කවශල්ලය මනාව පිල්බිමු කරයි. කෙටිකතාවකට කොතෙක් දුරට උචිත දැන ගැටලුව මතු වුවත් හොඳින් නිඩාසන ලබා ගනිමින් කතාවට පද නම් වන පරිවරය නහොත් පසුවීම කතා ගරවා විරණය කරයි තිකක් වැඩිපුර විස්තර කරන ගතිකුත් තියෙනවා. බලන්න මේ අවස්ථාව අතුපතර සොලා ගුම් ලගමින් හැමූ සැඩසුල්ඟ පමණක්. හද වේලාවකින් නැවතින. බල්ලකු ඇඟ සොලවා කන් පට නගන හඬ ඇසූ උපාලස් වූ එලවීමට නොසිතවේය. කෙල ගණන් කස පහර ලබන්නාක් මෙෙන් වැසිදිය පහර ලබන පියස්සත් බිත්තිත් ගස් කොළනුත් හඬුනු උපාලිස් ටේසේ. ඉහෙත විවරණේ හමුුවන්නේ උපාලිස්සි අවසන් රෑගෙවන පරිසරය හා වටපිටා විවරණය කරන අවස්ථාවේදීය. දස ගරනක්තිසේ ජීවිතය ජීවත්කිරීමට, හැල හැප්පින් මධදේ විහෙසු පාලිසගේ ජීවන පුවත, මෙසේ සිහි කැඳවේ උදේ කාලය වනවිට උපාලිස්ගේ ජීවිතයේද එතනින් අවසානයට ගමන් කරයි. මාඩ් නිිට්‍රමසිංහගේ බොහෝ කෙටිකතාවල දැකී හැකි. බොහ ප්‍රමාණික්මූ විස්තර කතනල සබභහම කෙටිකතාව දක්නට ලැබේ. එසේ බෝධම කටිකාතාවේ රසේ නොනැමති පවත්වා ගැනීමට දත් කියව මේ ගුණේ රැක්ගනටත් කෙටිකතාවේන සජීවී දෙබස් හා ඇතැ භාෂාත්මහදම් උපකාරීී තිබෙනවා කිය කාරණයයක් අපි සටන් කරමවා. දැන් යාට තරවාද ම. කතා කරදදි කියපු දේවල්ම වචනවලට හරවලද නවා ඒකතමයි විචාරය කියල කියන්නේ කතාවක් කියවද්දි මට දැනෙන ඇතැම් අදහසන් ඒ කිසියම් සිද්ධාන්තයක් මට පිහිටවල විග්‍රහ කරනවා කියන එක. තැ මේ කතාව කියවද මට දැනවා කෙටි කතාව කියන්නේ මෙහෙමයි මෙහමයි මෙහම හිමයි කියලා. ඒ කතාව කියවද්දි මට දැනෙන අදහස්ටික එක්ක මොම වෙනම සටහන් කරගන්න ඒ අදහස්ටික. ද්ධන්තයකට ගේ නොද මාරට ලීලතියනවාන කෙලමට කියන්න බෑනි ලස්සට ලිලතිනවානේ කෙමට කියන්න බෑනි සජීවී අවස්ථානය උපන සංවාද සජීවී නාට්‍යයක් කාරයි චිත්ත රූපමෑ වෙනවා උපමා භාවිත කරලා තියෙනවා ඒ අපි කිසියම් ශාස්ත්‍රය පදනම අපි හිටලයි ඒ විගහය කරන්න න තකොටතමයි ලක්ුණු හම්බවෙන්නේ හැරිද උපකාරි වේ ම දැන් මේ උපමාටිකත් තියෙනවා බැද වැදනු මීමකි මීමෙ කුහො වෙන වැද්දෙකුමෙන් ැමෙකගෙන් වැඩක් නොගන්නා දිනේක පමණක් ූ බිම වැත්තර විට සපන මහල්ලෙකුමෙන් කෙලගනන් කස පහර සපයන්න ලබන්නාක් මෙවැසිදදිහ පාරලබන පියස්සක් ලස්සන් උපමාටිකක් පවිච්චිකලතිෙන. ඉහෙත උපට නැතුන සලකන විට පෙනීයන්නේ. වික්‍රමසිංහ සතුවූ උපමා සූචනයේ ශක්ක්‍යතාවයි විශේෂෙන් මෙහිී සාම්ප්‍රදායක වූත් පාතකැන බෙවින් දකසා පුරුදු ූතුපම වෙනුවට අවස්ථානු කූලව සංයෝක් කරන උපමා භාගතය අපගේ ගීමට ලක්ව යුතුය මෙම කෙටිකතාව සීමිර චර්ත සංඛ්‍යාවක් එකම කාරණාවකට කැටිකළ අගන අවස්ථාවකි සෞරධ පාටකට මානව දයාව සහකම්පනය සංගීත්තාාව හා මනුෂ්‍යත්්‍යය පිල්ිබඳ ගැමුරුර්තයක් පල කරන අතරම අප බොෝ දෙනෙකු නූතන සමාජ ක්‍රමයේ වහල උන්බාධනිත කරවන අගනා නිර්මාණයක් ලෙස වහල්ලු කෙටි කතා හඳිය හැකකි ම මෙන්න මේ මෙ මේක අයින් කරන්න අයින් කරලා හරිද මෙන මේ කොටස අවධර්ම දෙන්න පොඩ්ඩක් මආ කියන්න හරිද දැන් අපි දන්නවන අපි දන්න දේවල්මන වෙචරල කතා කළේ අපි සාමාන්‍යයෙන් විචාරය කර දෙනවා පොඩි අවසානයක් බලට බංවේ විචාරය අවසානය දිරදින ඇටි. සහුරද්ධ පාඨකයාට මානොවදයාව සහකම්පනය සංීතාව හා මනුෂ්‍යත්වය පිළිබඳ ගැඹුරු ර්තයක් පල කරන අතරම. බොහෝ දෙනෙක නොතන සමාජ ක්‍රමී වහලුන් බව දොනිත කරවන අගනා නිර්මාණයක් ලෙස වහල්ලු කෙටි කතාව හැඳුවිය හැකිය මෙන්න අවසානය ඔය කාරණාව ඔබට හොඳින් පේන්න පටන් ගන්නවා මේ කාරණයේද අපි. නදෑම සහකම්පනය සංවීතාව මනුෂ්‍යත්‍ය්‍රබිලඳ ගැබුරවාර්තයක් මතු කරනවා කියලා කියනවා.ම කටිකතාව ති වශිවිිෂි සත්තයකයි.ය අපි බොහෝධනෙක් මේ සමාජ ක්‍රමය වහලුන් බව හැඟ හඟවනවා. ඒකත් මම කියනවා. ඒ කාරණය එකතු කරලතම අප මේ අවස්ථාවද අවසානය ලබාදීලා තියම. අපි විචාරය ලියල විචාරුද අවසානෙකුත් ලබාදන්නට ඕනි දැන් මට තියරෙනවා කෙටිකතාවල කෙටිතාවක් සම්පූර්ණයෙන් කතා කළට පසේ සම්පූර්ණ විචාරයක් ආයුඋබට නැවත මම කියවන එක පලක් නෑ ඒ මං ෙටිකත විස්සර කලිවරයි ලියන්ට පොඩි හරුවක් දෙන්න ඔබට පොඩි තල්ලුවත් දෙෙන් අරසාමාන්‍යෙන් ඔය කියන්න සපෝට් එකක් දෙන්නගේ පොඩි සපෝට්ටක පොඩි තල්ලුවක් පොඩි හුරුවක් දෙන්න තැයි මංම එකක දාලතිී එන්න සමමක කටිකත් තුනකට මම සීම කරනවා විචාරදනයක යින් පස්සේ ඔබ කරුණු වරගේ ඔබ තනිින් ලියන් දෝන නැතන් අපිට එන්න බෑයිතිරියට. ප ති හරු කරන්න හොරු කරලා පීතිරියටය අපි දන්නවා අවස්ස සම්බන්ධය ලියන්න අපට ප්‍රා්චි කරන්න පුළුවන් කර්ම කීපයක් තියන මෙ කාරම අටික ලියන්න ඕනේ නිර්දිිෂ්ට කෘතිය වච්චකයා කතාව කවුරුල් විසින්කාහට අවස්ථාවක අවස්ථාවක කුමක් අරභයා පැවස කියන එක ද බලන්න අප නවා උට තන කොළ කන්නරෙන දවසතරකින් නුට පුුණන්නක්කු ටිගක් දෙන්න බැරුුණ පුන්නකු ගන්න සලිට ඇැති නිසා. අපි ලියමුලියන්න පුළුවන් නිර්දිිෂ්ට සං්‍රහයහි එන කවද මාර්ටන් වික්‍රමසිංහ විසින් රචිත වහල්ලු කෙටිකතාවෙහි තුළත්මය කවුරු විසින්කාහටද උපාලිස්ගේ දයනිය විසින් අ අයියාට පවසන ලද්දකි ඇය මෙසේ පවසන්නේ අම්දු අයියා හඳයා රැගෙන රැගෙනහට ග යාමට තුමින් අන්ද අයියා වැඩක් සඳහනතම පොල්ල දීමන්න මගේ මතක හැඩීරන රැගෙනයාමට උත්සාහ ක වි්චයිය ග හරි හරි උත්සාහ කළ විටේ පි කොටසටයනවා ඇවිලල්ල අඩස්සය වෙන්න පුළුවන් නිසා පරිස්සංවෙන්න වෙදමත්තකෝ මතක නැද්ද මතක් කරල බලන්න කොහෙදන කියන්නක උපාලිස්කි බිරිඳ කියන්නේ මතක් කරගමු නිර්දිෂ්ට කෙටිකතා සංග්‍රහයහි එන මට මික්‍රම සිංහ විසින් රජිත හල්ලු කෙටිකතාවේ ඇතුළත් මේ උපලිස්ග බිරිඳ විසින් උපාලිෂ්ට පවසන ලද්දකි ඇය මෙසේ පවසන්නේ කොයි අවස්ථා වෙදීද රාත්‍රී නිවස තුළට පැමිණ නිදා ගන්න ලෙස සිය සැමියයාට දන්වන විටය බලන් එදා සරලයි දැන් අපි මෙවැනි අවස්ථා ගරනාවක් පහු කලා. මං තුගිනි අවස්ථාව ලබා දෙන්නේ ඔබටයි ඔබට අවස්ථාව තියන තුංගන අවස්ථාව ලියන්න හොඳට කල්පනා කරලා ඔබට පුළුවන් මේ ලියලා අපිට කමෙන්ට් කරන්න පිළිතුරක් වශය. ඉතින් මේ කරුණු අනුව බැලු හම අපි මෙහෙම අවසන් කරන්නේ දැන්. මොකක්ද වහල්ලු කෙටිකතාව තවත් කෙටිකතා ගරනාවක් ඉතුරු අපේ විශ් නිර්දේශය අපේ කෙටි කතාසිල්ල ඔබට තිල්න කරන්න බලාපොරොත්තුව ඉන්නවාගේ මතක් කරමින් මේ පාඩම මෙතරින් සමප්ත කරනවා තවත් පාඩමින් හමුයි නො මීලක පාඩම බවට පත්ව අප කවිය කුටත් දැකීමක් කෙනතාම රසවත් කෙටිකතාව රංජිත් ධර්මකීර්ති මහතා විසින් රචනා කරලද. මේ පාඩම මෙ නවසන් හවත් පාඩමින් හම්බොරතුර මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩDPඩකේෂන් YouTube නාලිකව සස්කරයි් කරන්න. අලුතෙත් චනලේ ටිකතුවෙන පාඩම්මාලා තිෙනගන්න. බෙල්පත්නකොබල තියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකුමඔන් onlineයින් පාසල DPකශන්.